අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් මැතිතුමා අද අපේ ආරාධිත අයිබෝවන් ඔබතුමාට අයිබෝවන් ඔබතුමා යහපාලන රජයේ ප්‍රධාන කොටස්කරුවේ පසුගිය පෙබරවාරි 10 වෙනිදා ජනතාව විසින් යහපාලන රජයත් යහපාලන රජයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරා කියලා කිව්වොත් ඔබතුමා පිළිගන්නේ කාරණා මොකද මේ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ නැවේ ඡන්දය පැවතුනේ. ඡන්දය පැවතුනේ අවුරුදු 3කට පසුව. ලාත්පන්න ඡන්දය පැවතුනා. අර දන්නවා ඒක. කාලේ පසුගිය කාලේ පෞගර්ග වාප කාලේ අවුරුද්දකට මැතිවර 3ක් තිබුණා. දැන් මේ අවුරුද්දකට පසුව මැතිවරණ තියෙනවා. පසුව නැ පමණක් නෙවෙයි. පළවෙනි දවස රට පුරාම එක දවසක පළාත්පන්න මැතිවර පැවතුනා. ඒක ජයග්‍රහණය. පමණක් නෙවෙයි. මිශ්‍ර ක්‍රම යටතේ අපි ඡන්දය පවත්වා ගත්තා. ඒ වගේ පමණක් නෙවෙයි කොට්ටාසර මන්ත්‍රීවරයෙක් ඕන කියන සීනය අවුරුදු 15 කාලෙ තිබි සීනය අපි සාර්ථක කරගත්තා. වගකීම වගකීම තියෙනවා. කොට්ටාසර මන්ත්‍රීවරයෙක් තියෙනවා. බණින්දාරි වත්‍රි මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ ඔක්කොම සාර්ථක කරගත්තා. ඒ නිසා මේක අලුත් ඡන්ද ක්‍රමයක්, අලුත් ඡන්ද අවස්ථාවක් ජනතාවට බවා දුන්නා. ඒකට ජාපාන ප්‍රතිපත්තිය සම්බන්ධ කරන්න බෑ. මොකද මේක පළාත් පාලන කියන්නේ මොකද බිම් මට්ටමේ තියෙන ජනතාවගේ බලාපොරොත්තුව. දිනපතා ප්‍රශ්නය, වතුර ප්‍රශ්නය, පාර ප්‍රශ්නය, වැසිකිලි ප්‍රශ්නය, වීදි ලාම්පු ප්‍රශ්නය, ඒවා ප්‍රශ්න ටික. එනිසා ඒක මේ යහපාලන ප්‍රතිපත්තිය සම්බන්ධ නැති ජීවයකට. නමුත් ඡන්දයට පෙර ආතුව, ඒ කියන්නේ පූර්ණ මැතිවරණ සමයේදී අපි දැක්කේ මේ විදිහට ඔය ඔබතුමා කියන විදිහට වැසිකිලි කැසිකිලි ප්‍රශ්න, එහෙම නැත්නම් වීදි පහන් ප්‍රශ්න, කසලිවත් කිරීමේ ප්‍රශ්න ගැන නෙවෙයි වෙන වෙන ජාතික මට්ටමේ ප්‍රශ්න පිළිබඳව තමයි ප්‍රධාන දේශපාලන නායකයන් කතා කරේ. දැන් ඔබතුමා දකින්න ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිව්වා මේ ඡන්දය පාවිච්චි කරන්න කියලා ජනමත විචාරණයක් විදිහට. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය කිව්වා තනි එක්සත් ජාතික පක්ෂයක් බිහි කරන්න මේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කිව්වා 96 දෙනාම එනවා නම් තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහි කරන්නට ආණ්ඩුවක් බිහි කරන්නට අපි සූදානම් කියලා. ඒ කියන්නේ මේක මේ ජාතික මට්ටමේ තීන්දුව తీරන ගන්න මැතිවරණයක් ඡන්ද විමසීමක් කියලායි අපි නම් නිරීක්ෂණය කළේ එතුමා. නෑ නෑ සමහර වෙලාවට මේකම කිව්වනේ පටන් ගන්නකොට කිව්වනේ අවුරුදු 3කට පස්සෙ ඡන්දයක්ට තියෙන්නේ. ඒ නිසා ඡන්දයක් නැති නිසා ඡන්දයක්ට මුණ දෙන්න නැති නිසා ඒ නිසා මේ තමුන්ගේ දේශපාලන කතාව, පක්ෂ කතාව, පක්ෂ අනන්‍යතාවය ගැන කතාව, උමනාව ගැන කතා කරන්න පුළුවන්. නමුත් මං කිව්වේ පක්ෂ ස්ථාවර නෙවෙයි. මං කියන්නේ පොදු ස්ථාවර මේක. බලත් පාලම මැතිවරණ තිබුණේ. ඒකත් මැතිවරණ අලුත් ක්‍රමයට යටතේ ආවේ. ඒකම කියන්න දුවේ. දැන් මේකත් බලන්නකෝ පොදු ජන පෙරමුණ ඒක මුලින් ඉඳලා කියන පටන් ගත්තා. මොකද විපක්ෂය ඉන්දුනීසියා කියලා කියන පටන් ගත්තා. නමුත් එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේ ශ්‍රී ලංකා පක්ෂයත් දැන් කියපු ඔබතුම කියපු විදිහට තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන කතාව ඕ නැත්තම් තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව කියන කතාව ඕ මුලින්ම කතා කරේන මට දන්නවා. මම එතන හිටියා දන්නවා නෑ. හැබැයි මැද භාගෙදී උණුසුම වැඩි වුණාන් පස්සේ කියන්න පටන් ගත්තා. ඒකම කිලි ගන්නවා. නමුත් එයා පක්ෂ සාවරට එයා ගිය දෙයට බලනකොට සමස්තයක මධ්‍යස්ථ බලනකොට පේනවා මේක එහෙම ප්‍රතිවරයක් නෙවෙයි. ඔබතුමා හිතන්නේ මේ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කළේ තමන්ගේ සභිකයා තෝරා ගැනීමට පමණයි කියලාද? පමණක් නෙවෙයි. වැඩි බෞද්ධර තෝරගත්තා එහෙම තමයි. නමුත් යම්කිසි කණ්ඩායම යම්කිසි මට්ටමක් සම්සිද්ධ තොගයක් මේ ඒකට එහා ගිය දේශපාලන වුණාට තෝරගත්තා ඇති. ඒ කියන්නේ ගමේ ඡන්දදායකයා තේරුම් ගත්ත තමන්ගේ නියෝජිතයා විදිහට පත් කරගන්න ඕනේ බහුතරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයන් තෝරා ගන්න ඕනේ නැහැ කියලා තීරණය කරයි කිව්වොත් හරියද? නෑ නෑ එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. මම කියන්නේ නෑ සම්පූර්ණ මෙදනාම තෝරගත්තේ මේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කරගෙන කියලා නෙවෙයි. 50-50 කියන්න පුළුවන්. වගේ තිබුණා. ඒ වගේ අනිත් එක දැන් පළාත් පාලන මැතිවරණවල කොමුණක් තරඟ වදිනකොට මේ අනිත් මේ ක්‍රමයේ යටතේ වදින තරඟ වදිනකොට ඒ පළාත් කොට්ටාස තරඟ වදින අයගේ ඒ කවුද කියලා ඔයලා බලනවානේ. ඒසම පක්ෂත ඔයලා බලනවානේ. ඉතින් මේ 50-50 50-50 ඒ වගේ බලලා ඇති. එචරයි. හැබැයි ඒක පිළිගන්න බෑනේ. දැන් මහරගමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වුණ නෑ පොහොට්ටුව ලකුණෙන්. බයිසිකලයක් ඉදිරිපත් කරා. අපේක්ෂකයෝ කවුද කියලා ඡන්දදායකයෝ දන්නේ නෑ. ඒගොල්ලන්ගේ නම් ගම් දන්නේ නෑ. ඒගොල්ලන්ව දැකලා නෑ. ඒ වුණාට ගිහිල්ලා කතර ගහලා දැන් මහරගම ඡන්දය ගැන මම ඔබ කියනක පිළිගන්නවා. පිළිගන්නේ නැතුව නෑ. නෑ කියලා කියන්නේ නෑ. පිළිගන්නවා. නමුත් මහරගම කියන අර ප්‍රදේශය
හැමදාම ඒ යම්කිසි මට්ටමකට යම්කිසි අර පොදු ජන ප්‍රමුණ අද නියෝජන කරන අර මතයට තමයි බර වෙලා තිබුණේ ප්‍රදේශය. ඒ නිසා ඒ ප්‍රදේශයේ ඒ වගේ ඡන්දයක් පවතින බල මහරග නගරසභාව පමණක් ලැබුණේම. ඉතින් ඒ නිසා ඒක මම මහරග නගරසභාව විතරක් නෙවෙයිනේ අනතුතුමා. දැන් ඔය බයිසිකලෙන් විතරක් නෙවෙයි සර්පයාගෙන් ඉදිරිපත් වෙච්ච අය හිටියා. විවිධ ලාංඡන යටතේ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වුණා පොදු ජන ප්‍රමුණේ සහයෝගයට. ඔවුන් සියල්ලම ජයග්‍රහණය කරා. නෑ මම පොදුජන පෙරමුණ ජයග්‍රහණ ප්‍රතික්ෂේප කරන්න ආවේ නෙමෙයි කරන්නත් බෑනේ ඒක ජයග්‍රහණ ලබාගත්තා නේද ඔතුමා කියනවනේ දින්නයි කියලා ඔව් දින්නා ඔව් ඒකල දින්න නැහැ කියලා කියන්නේ නැහැ නැයි දින්නා නමුත් මම කියන්න දන්නේ මේක මහා ඡන්දයේ විදියට නැත්තම් මේ පොදුජන පෙරමුණ පටන් ගන්නකොට කියපු විදියට අර ආකාරයෙන් මේක මේ ජනපදචාරණය මට්ටමට කියන්න බෑ එහෙම කිව්වනම් ඒකට ඒකල පෙරදිනේ ඒකල ජනපදචාරණ කියනකොට දෙපැත්තක් තියෙන සමාන තියෙනවා ඒකට ඒකට ජන ඡන්දයට වැඩිය ඒට විරුද්ධ වෙන අය ඡන්දයට වැඩි තොගේ වැඩිනේ ඉතින් ඒකට කියන්න බෑ ඒකට ඒකට පෙරදිලානේ කියන්න පුළුවන් තර්කයක් කියද්දිම කරන්න පුළුවන්නේ තර්කයක් දෙමඩ කරන්න පුළුවන්නේ පොදුජන පෙරමුණ ලබාගත් ඡන්දයට වඩා ඒකට විරුද්ධ වෙන්න මතේ ඉන්න විවිධ පාට දෙන්න පුළුවන් ඡන්දය තමයි වැඩි ඡන්ද වැඩි ලැබුණා ප්‍රදේශයේ වැඩි ඔබතුමා හිතන්නේ මේ වන විට රටේ අර්බුදයක් දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන එක පිළිගන්නවා අර්බුදයක් තියෙනවා අර්බුදයක් අර ඡන්දය පදනම් කරගෙන ඇති වෙලා තියෙන අර්බුදය තමයි නමුත් අර්බුදය ඇති වුණත් ඇති වෙන්න නෙවෙයි අර ඡන්දය දුන්නේ එකට නෙවෙයි ඡන්දය දුන්නේ එකට නෙවෙයි නමුත් අර්බුදය ඇති කරගත්තා දේශපාලකියෝ ඒක දේශපාල විපක්ෂයේ තියෙන ආඩපක්ෂයේ තියෙනවා ඒක ඇති කරගත්තා අර තියෙනවා නැහැ කියලා කියන්නේ නැත්තම් අද ඊයේ අද මේ විවිධ ආගමික නායකවරුන් ස්වාමීන් වහන්සේලා ඇතුළු ත්‍රිපාශික ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ තයිනිකාය ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ ආච් බිෂප් මේ වෙනම කතා කරන් කියනවනේ රටේ උපදේශ දෙනවනේ මේ වැරදි අදකට කියලා කියනවනේ ඉතින් අර්බුද තියෙනවා පාර්ලිමේන්තුව සාකච්ඡා කරේ අද අර්බුද තියෙනව නෑ කියලා කියන්නේ අංගන්න බෑ අනු තියෙනවා නමුත් ඒ අර්බුදය ඇවිල්ලා අර්බුදය අතික්‍රීමට තමයි ඒක ලෙක කරගෙන තමයි ජනතාව දඳුන්නේ නෑ ජනතාවට දොස් කියන්න බෑ ජනසන්දේ දුන්නේ ඒක ලඟ මත ඉදිරියක් කරා නමුත් ඒක පදනම් කර අර්බුදයක් ඇති කරගත්ත දේශපාලකියෝ ඒක තමයි ඒක නවත්ත ගන්න ඒක නවත්තන එක කරන්න එපා රටේ රට තුළ අස්ථාරවත් ඇති කරන්න එපා කියලා තමයි මේ උපදේශ ලබා දීලා තින්නේ තේරගන්න ඕන නෑ කොයි පැත්තේ දේශපාලකයෝද ඔය අර්බුදය ඇති දෙකලටම දිනන දෙකලම දිනන ඒක නෑ ඔබතුමා සඳහන් කරනවා මේ පළාත් පාලන සභිකයන් තෝරා ගන්න මේ ඡන්දෙ තිබ්බේ ජනතාව තමන්ගේ සභිකයන් තෝරා ගන්න ඡන්දෙ දුන්නේ කියලා ඒුණාට අගමැතිතුමා බොහොම කලබල වුණා ජනාධිපතිතුමා බොහොම කලබල වුණා තමන්ගේ මන්ත්‍රීවරුන් කැඳෙව්වා රැලි වෙනකන් සාකච්ඡා තිබ්බා ඊට පස්සේ අනිත් පාර්ශවයේ අය තමන්ගේ පැත්තට නම්මව ගන්න කටයුතු කරා ඉතින් මේ පළාත් පාලන ඡන්දයක් නම් පුංචි ඡන්දයක් නම් ඇයි මේ වගේ කලබලයක් රටේ ප්‍රධානින් දෙන්නේ ඒකම පිළිගන්නේ නැහැ ඒක වැරදි සම්පූර්ණ ප්‍රතිදේකයකට ඒක වැරදි ඒ කියන්නේ වැරදි කියන්නේ මං කියන අදහස වැරදිද නැත්නම් නෑ ඔබතුමා කියන අදහස නෙවෙයි එහෙම කරපක වැරදි වැරදි ඒක ජනාධිපතිතුමා කරපක වැරදි අගමැතිතුමා කලබල වෙච්ච එක වැරදි ඒ වගේ මේ පොදු විපක්ෂයේ ඉන්න ඊට පෝයත් ඒ සම්බන්ධ මේ පවච කරගෙන මේ අර්බුදයට තවත් වැඩි කරගත්ත බුන්ගේ වාසියට අර්බුදය අරව ගන්න උත්සාහ කරා ඉතින් මේක වැරදි මේක තමයි මේ රටේ දේශපාලකියෝ කරපු වැරදි පොදුන් කරපු වැරදි ඒක පිළිගන්න ඕන ඒකට වෙලා තියෙන ලොකු හානියකට වෙලා තියෙනවා දැන් හරි නවත්ත ගන්න කියලා තමයි අපේ මහානායක ස්වාමීන් වහන්සේලාත් අනිකුත් ආගමික නායකවරුත් කියන්නේ ඒක තමයි මම අවස්ථාවෙන් කියන්න කැමති ඒක මම පිළිගන්නවා නෑ දැන් මට පේන්නේ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ අයත් කලබල නොවි මේ ඡන්ද ප්‍රතිඵලය මේ කණින් අහලා මේ කණින් පිට කරලා අර පෙබරවාරි 10 වෙනිදාට පෙර ආතුව තිබ්බ විදිහටම රජය පවත්වාගෙන ගියා නම් හොඳයි කියලා. හොඳයි. නමුත් මේ මැතිවරණ ප්‍රතිඵල අරා ජනතාව කොය මැතිවරණ අරා ජනතා පරිවිඩය කියවනව නේද? පරිවිඩය යවලා දිනව නේද? පරිවිඩය අරා ජනතාව පෙන්වලා දෙන අර වැරදි අදාගන්න එපායි. අරලබල අපි වරද කරගෙන වරද පිළි අරගෙන වරද අදගෙන සට යන්න ඕනේ මොනවාද ඒ වැරදි ඔබතුමා හිතන්නේ ඔබතුමා දැන් රජය අපි 2015 නැවත බං උපුටා ගන්නවා අපි සම්මාංශ මා මේ මල්වතු හාමුදුරුවෝ සම්මාංශ කිව්වා 2015 පෑදුල කියලා 2015 ජනතාවට දුන්න පොරොන්දුට ඉෂ්ට වෙලා නැහැ ඉෂ්ට කරන්න ඒක අවදාන යොමු කරන්න කියලා තිබුණා උපදෙස් කරලා තිබුණා ඒක කරන්න ඒ කරන්න බැරි වුණා අපිට අපි යම් කිසි දේවල් කරලා තිනවා නමුත් ප්‍රධාන දේවල් කරන්න බැරි වුණා මොනවද කරන්න බැරි වුණ පොරොන්දු එමෙතන එමනේ දැන් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත තවුරු කරලා තිනවා සාපේක්ෂව කරලා තිනවා නෑ මං අහන්නේ කරන්න බැරි වෙච්ච ඒවා මොනවද මම කියන්නේ කරලා තිනවා නමුත් ඒ වගේ දැන් මේ රටේ ජාතික ප්‍රශ්න විසඳුම් ලබා ගන්නට උත්සාහයක් පටන් අරන් තිනවා කරලා තිනවා ඒ වගේ මේ රටේ මහා දිනදාස් අපි ලබා දීලා තිනවා මේ සාපේක්ෂ කරලා තිනවා නේද මේ රටේ ද බෙස්ට් හොඳම දේ කියලා ලොකු කොහෙවත් නැහනේ ඔක්කොම සාපේක්ෂව බලන්න පුළුවන් ඒ කාලට වැඩිය මේ කාලට හොඳයි
ඒ කල්ට වැඩි මේක මේක මේකට අපි දිනු වෙලා තියෙන මේ කියන්නේ බලමු නමුත් අපි බැරි වෙලා තිබුණේ කාරණාව ආර්ථික සංවර්ධනය තවත් අපි ජනතාව බලාපොරොත්තු වෙන විදිහට අපි තවත් ඒක තවත් පෙන්නලා ජනතාවට ඇඟට දැනෙන විදිහට ඒක තවර කරන්න බැරි වෙලා තියෙනවා ඒකට හේතුත් තියෙනවා හේතු සාධාරණ විදිහට ඒක ජනතාවට දැනෙන විදිහ කියන්න බැරි වෙලා තියෙනවා ඒ වගේ මේ රටේ අපි වැරදි කරපු අය දූෂණ කරපු අය වැරදි කරපු අය උරු අල්ලනවා කියලා ආවා ඒක ඒක කරන්න බැරි වෙලා තියෙනවා ඒක සම්බන්ධව දේශපාලන මේ දේශපාලන සෙල්ලම් කරන්න බලා සෙල්ලම් කරගෙන ඉන්න එක එක පාස සෙල්ලම් කරගෙන ඉන්නවා කියලා මතය ජනතාව රද්දුර ඇති වෙලා තියෙනවා ඒකේ කාරණා කියලා තියෙනවා වෙන මොනවත් මේ දැන් මේ පොදු විපක්ෂයේ නැත්තම් ඒකවද විපක්ෂ කියන ආකාරයෙන් මේ ඒ අය දැන් මේ මැතිවරණය හරහා මොකද කියන්න ඇදුවේ මේ ජනපදචාරණයක් කියලා ඔබතුමාද කිව්වා නේද ඉතින් ඒකල ජනපද විචාරය මොකද මේ මොනවත් නැහැ නේද ඒකල කිව්වා මේ මැතිවරණය හරහා මැතිවරණයෙන් පසුව මේකට මේ ආණ්ඩු පාර ඡන්දය දුන්නා නම් මේ මැතිවරණ අරහා මැතිවරණ පසුව ඊළමක් ඇති වෙයි නැත්නම් ඊළම සත්‍යමත් වෙයි කියලා මතය තමයි ඒකල දෙපකරන්න කරුවා. ඒ වගේ දෙයක් නැහැ. අද පාර්ලිමේන්තුවේ මම අහගෙන හිටිය අවුන්කන් දීගෙන හිටියා සම්මන්දන් මාත්මී විපක්ෂ නායක මාත්මී කතා කරනකොට මට බඩ දුකක් හිතුණා. එතුමා කිව්වා අපි මේ රට උතුරගෙන ජමල ජනතාව ළඟ ගිහිල්ලා ගිහිල්ලා නැවත ඉල්ලපු ජනවර මොකද කියලා නැවත ඉල්ලපු ජනවරම වෙන මොනවත් නැහැ. නොබෙදෙන ලංකාව තුල බෙදෙන්න බැරි ලංකාව තුල අන්ඩිවිසිබල් ඉන්ඩිවිසිබල් ලංකාව තුල මේ අපි මේ බලය බෙදා ජීවත් වෙන අවස්ථාව දෙන්න කියලා තමයි නැවතත් පුන පුනා ඉල්ලුවේ. එහෙම ඉල්ලගෙන එනකොට දකුණේ මේ මේ ඒකවාද විපක්ෂය ගිහිල්ලා මේ මේ මැතිවරණයෙන් පසුව අපි ඊළමක් උදාවන ඉඩකට තියෙනවා කියලා බය බව කිව්වා කියලා නම් සතුට මම හරි කනගාටු වෙනවා කියලා එතුමා කිව්වා. ඒ වයසක මහත්මයා එහෙම කියනකොට මම ඉතාම කනගාටු වුණා. මම දකුණේ ජීවත් වෙන පුද්ගලකෙනෙක් මම ඒක දකිනකොට මම දුක වුණා. ඒකයි උනේ. එනිසා ඒ පොදු විපක්ෂ කියන ආකාරයේ ඒ වගේ දෙයක් මේ සිදු වෙලා නැහැ. ඒ අඩුවක් නැබේ. නමුත් ඒක ඒ නිසා මේ සමහර වෙලාවට වැරදි විකෘති කරලා කියපු නිසා වැරදි මතයට ගිහිල්ලා යම්කිසි පංගුවක් ජනතාව අහිංසක සිංහල ජනතාව මේ ඡන්දය දීලා තියෙන බවත් වෙනත් විදිහට තියෙනවා කියලා කියන කැමති. කොහොම හරි ඔය බලය බෙදීම එහෙම නැත්නම් ෆෙඩරල් යෝජනා පිළිබඳව ජනතාව අකමැතිය කියලා මේ ඡන්දයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ෆෙඩරල් යෝජනාවක් නැහැ. ෆෙඩරල් යෝජනාවක් ඉදර නැහැ කොතරවත් නැහැ. ෆෙඩරල් යෝජනාවක් නැහැ. අපි මෙහෙම කියමුකෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒකට අතුල් පහරක් එල්ල කරලා තියෙනවා ජනතාව. නැහැ. මේමනේ මේ රටේ දෙමළ ජනතාවෝ සිංහල ජනතාවෝ තමන්ගේ දේශ ජාතික ප්‍රශ්න විසඳගන්නට දෙගොල්ලම අතර අවබෝධයක් ඇති කරන්න ඕනේ. මගේ මතය ඒක තමයි. මම එදාම කියන්නේ ඉතින් ඒක තමයි. විශේෂයෙන්ම මේ රටේ ජාතික ප්‍රතිවිරුද්ධ කන්ට ඕන නම් දකුණේ ජීවත් වෙන වැඩි බෞද්ධ සිංහල ජනතාවගේ කැමැත්ත ලබා ගන්න ඕන. ඒ අය ප්‍රශ්නය සාධාරණ තමුන්ගේ ඉල්ලීම සම්බන්ධව සාධාරණත්වයේ තියෙන බව සිංහල ජනතාව තේරුම් ගන්න ඕන. අවබෝධ කර ගන්න ඕන. කැමැත්ත ලබා ගන්න තමයි ඉස්සරහට යන්නිය තියන්න පුළුවන්. නැත්තම් වැඩක් වෙන්නේ නැහැනේ. 13 වෙනි සංශෝධනයේ මේ අවස්ථාවදී අපි විවස්ථාව තුළ තියෙනවා. තියෙනවා නේද? 80 දේද තියෙනවා. කවදාද ඒක සම්පූර්ණ ක්‍රියාත්මක වෙලා නැහැනේ. ඒක තියෙන වගන්තියක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒයි බැරිව. කාරණාව වගන්තිය ලියලා නීති අදලා ව්‍යවස්ථාව තුළ දාලා නැත්තම් බුදුමා කියපු විදිහට දැන් අතුරු වාර්තා බදලා තියලා මේ ලේකෙවල තියාගෙන වැඩක් වෙන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා ඒ කාරණා මොකද රටේ ජනතා නීති කොච්චර තිබුණත් ජනමතය අවශ්‍යනේ ජනමතය වෙන්න ඕනේ ජනමතය ලබා ගන්න ඕන මට මොහොතක් දෙන්න බුදුමා අපි වෙලාව බලවෙන්න ශෝධනයේට බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත හිමිුන්නේ නැහැ කියලා හිමිුන්නේ නැහැ ඔව් ඒක හින්දා ක්‍රියාත්මක කරන්න බැරි කියලා. ඉතින් දැන් එහෙමනම් රාසක් නැවෙන්නේ ඒක. ඔව් එහෙමනම් අතුරු වාර්තාවෙන් ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීම සම්බන්ධයෙන් උත් සිංහල ජනතාව කැමති නැත්තම් ගේන්න බෑ කියලා ඔබතුමා පිළිගන්නවා. ඔව් අනිවාර්යයෙන්ම කියනවා. මම එදාම කියන්නේ ඒක තමයි. දැන් අපිත් කොහොමනත් මේක අතුරු වාර්තාව නැත්තම් ඒ පසුව අනිත් අදීර වෙන මේ නව ව්‍යවස්ථාවක් කරි ගේනවා නම් හොරෙන් ගේන්න බෑනේ. හොරෙන් ගේන්න බෑනේ. කවුරුත් කැමතිත් නැන්නේ හොරෙන් ගේන්න. පාර්ලිමේන්තුවෙන් දෙක බලය ලබාගෙන අපි ජනමත චරණයට ගියලා තමයි ගේන්න පුළුවන් නැත්නම් බෑ දැන් ගේන්න බෑ ඒ ගේන්න බෑනේ බෑ අනිත් බලාත්කාර ගේන එක වැරදි එහෙම ගෙනවත් ඇත ක්‍රියාත්මක කරන්නත් බෑනේ ඒක මම හිතන එක සම්බන්ධන මහත්මයාත් හොඳට දැනගෙන ඉන්නවා ඒක හොඳට දැනගෙන ඉන්න නමුත් සම්බන්ධන මහත්මයාට වැරදි නේ කොතර නම් මම උපදේශ දුන්නා ඒගලන්ට මම කිසි මට්ටමට මොකද මේ විපක්ෂ නායකතුමෝ බාර ගන්නකට මම කිව්වා අනේ සම්බන්ධන මහත්මයා මේක ඔබතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්ෂ ධුරේ බාර ගන්න එක දැන් ඒ සම්බන්ධ කතාබහ වෙනවනේ දැන් ඒක තමයි දෙන්න බා මහින්ද රාජපක්ෂ මහත්තයා දෙන්න කියලා ඒක පස්සේ කතා කරමු අපි මම ගන්නකොට මම හිතුවා මුළු රටේම විපක්ෂ නායක ධුරය විදියේ විපක්ෂ නායක ඇඩිය ක්‍රියාත්මක කරන්න සම්බන්ධ මහත්තයා බැරි වෙයි බෑ හිතුවා උතුරු නැගෙනහිර සම්බන්ධ විදේශීය අවධානය යොමු කරන්නස බැරි වෙයි නමුත් මම හිතුවා විපක්ෂ නායක ධුරය බාර ගන්න එක තව ජමුරු අර්ථයක් තියෙනවා මොකද කාරණාව
ශ්‍රී ලංකා ව්‍යුහය තුළ සම්බන්ධ මත මෙතන වෙනවා. මොකද වෙනම රටක් කියන ව්‍යුහයක් තිබුණා. වෙනම රටක් කියලා මතයක් තිබුණා. ඒක නෑ. ඒක ඉවර කරානේ යුදමය ක්‍රියාමාර්ගයකින්. නෑ පමණක් යුද මාර්ගයේ පමණක් ක්‍රියාත්මක අවසන් කළ වැඩක් වෙන්නේ නෑනේ දැන්. දැන් සාමාන්‍යයෙන් දැන් මේ මේ රටේ සිංහල ජනතාව අතර අන්තවාදී අතර නැත්තම් පොදු ඒකපදි ප්‍රසද්ද මතයක් තියෙනව නේද? ඩයස්පෝරා තුළ ඒක තියෙනවා කියලා. තියෙනව නේද? කියනව නේද? දැන් එතකොට අපි කොහොමද කොහොමද ඒක පරද්දවන්නේ? දේශපාලන වශයෙන් පරද්දවන්න එපා ඒ. මම අඩතවන වෙලා තියෙනවා. දේශපාලන වශයෙන් පරද්දවන්න එපා ඒක. දේශපාලන වශයෙන් පරද්දවන්නේ කොහොමද පරද්දවන්නේ? පරද්දවන්නේ කියන්නේ උතුරු නැගෙන ජනතාවගේ නිල නියෝජිතයෝ. වැඩිම ඡන්ද ලබන නියෝජිතයෝ ඇවිල්ලා ඒක අතාරලා කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්නේ වෙලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියන්නේ ශ්‍රී ලංකා ව්‍යුහගතල තිබෙන එකනේ එකම රටනේ දැන් සෙපරේට් ස්ටේට් එකකට අතරලා ඒකලා ශ්‍රී ලංකා ස්ටේට් තුල ඇතුළු වෙලා තියෙනවා ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩු කොටස්කාරය නෙවෙයි නෑ නමුත් ලංකාවේ රාජ්‍ය කොටස්කාරය රාජ්‍ය වෙන ආණ්ඩු වෙනයිනේ රාජ්‍ය කොටස්කාරය වෙලා ඒක ඔප්පු කරලා තියෙනවා පෙන්ඩින් කරලා තියෙනවා ඒක හොඳයිනේ ඒක හොඳයිනේ නමුත් බැරි වෙලා තියෙන කාරණාව නෑක හොඳ නෑ නේද එමෙතුමා ඒ කියන්නේ දැන් බැලූ බැල්මට පේන්නේ සිංහල රජයක් සහ දෙමළ විපක්ෂයක් තියෙනවා ඒ කියන්නේ ජාතිය මත පදනම් වෙච්ච පක්ෂයක නායකයෙක් තමයි විපක්ෂ නායක. එහෙම නැත්නම් සියලුම ජාතීන් මුසු වෙච්ච පක්ෂයකින් මේක සිංහල රජයක් නෙවෙයි. එහෙම කියන්න එපා. නෑ සිංහල නායකයෙක් ඉන්නවා. ඊට පස්සේ ප්‍රමිත විපක්ෂ නායකයෙක් ඉන්නවා. ඒක වැරදි ඒක වැරදි. විපක්ෂ නායකයාගේ ජාතියවෝ මේ ජනාධිපතිතුමාගේ ජාතියවෝ අගමැතිව ජාතියවෝ මේ තදාලා වෙන්නේ නැහැ. මොකද කනගාටු වෙනවා මොකද ඒ ප්‍රශ්නේ ගැන. එහෙම එහෙම කියන්නේ එහෙම වැරදිනේ. මේක සිංහල රාජ්‍යයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකා රාජ්‍යයක්. ශ්‍රී ලංකා රාජ්‍ය ඔය තර්කය තමයි ගෙනාවේ ඇමතිතුමා දිගටම ඒ කියන්නේ LTT සංවිධානය සහ දෙමළ ඩයස්පෝරා විසින් සිංහල නායකයන් විසින් ද්‍රවිඩ නායකයන් ඝාතනය කරනවා ද්‍රවිඩයන්ව ඝාතනය කරනවා ඒක පරද්දම අපි මගෙ ඉතම කියන්නේ මම කියන්නේ උත්සාහ කරේ තමයි දේශපාලනයේ ඒක පරද්දවන්න ඕන අපි ඒක පරද්දවන්නේ පරද්දවීමෙන් තමයි වෙනම රට කියලා මතය බෙදුම්වාදල් මතය අපි අවසන් කරන්න පුළුවන් දැන් යුද මාර්ගය අවසන් කළා ඉවරයි ජයග්‍රහණ ලබා ගන්න ඉවරයි ඒ මදිනේක දැන් යුද ජයග්‍රහණ ලබා ගත්තා ඒ මදිනේක ඒක නිසා දේශපාලනය පරද්දවන්න ඕනේ ඒකට තමයි මම කියන්නේ සම්බන්ධ මාත්මේ වත් එක හොඳයි දැන් එතුමා ඒක බැරි වුණා එතුමාට කියලා මාකට් කරන්න දකුණට ගිහිල්ලා දකුණට කියලා කියන්න පුළුවන් තිබුණා කිව්වේ නැහැ වක් කරන්න නැහැ මම ගත්තේ ඇයි මේක නිසා ගත්තේ එක පැත්තක කැවිලා ශ්‍රී ලංකා රාජ්‍ය තුල ඇතුළු රාජ්‍ය විහිව පිළියරගෙන තියෙන එකක් කියනවා අනිත් එක අපි මේ අවස්ථාවේදී මේ අවියාද පත්තකර අවියාද සම අවියාද පත්තකර දාලා ප්‍රතික්ෂේප කරලා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රජාතන්ත්‍ර නීති මාර්ගයෙන් අපි ප්‍රශ්න දැස් සීල් කියන්න ඕනේ. හොඳයි අපි ඒකන සාකච්ඡා කරමු කෙටි විරාමයකින් පස්සෙ වෙනවා. අපි එමෙතුමා එක විරාමයේ පෙරාතුව කතා කර කර හිටියේ මේ විපක්ෂ නායකතුමාගේ භූමිකාව සම්බන්ධයෙන්. දැන් අපි දකිනවා අමීර්ත ලිංගම් මහතා විපක්ෂ නායක ධුරයේ දරපු කාලේ එතුමා කෙලින්ම තමන්ගේ ධූරය බාරගත්තට පස්සේ ගාල්ලට යන්නේ සිංහල බහුතරයක් ඉන්න ජනතාව අමතන්නේ එතුමා මුළු රටටම විපක්ෂ නායකවරයා විදිහට කටයුතු කරා. නමුත් අමීර්ත ලිංගම් මහතා වගේ නෙවෙයි සම්පන්තන් මහත්තයා. එතුමා අපි දකින්නේ මේ අපි ආසයි අපේ විපක්ෂ නායකයව බලන්න අපිවත් හරියට දැකලා නැහැ. ඔබතුමා හිතන්නේ නැද්ද එතුමා තමන්ගේ භූමිකාව ඉෂ්ට කරන්නේ නැහැ කියලා? මමත් ඒක තමයි කියාගෙන ආවේ දැන්. අමීර්ත ලිංගම් මහත්මයා කාලේ අපි පාසල් යන කාලේ මට දන්නවා මොරටුව විශ්වවිද්‍යාල ප්‍රශ්නයකට සම්බන්ධ වුණා මට දන්නවා විශ්වවිද්‍යාල දූත පිරිසක් ගිහිල්ලා එතුමාම වෙලක් සාකච්ඡා කරන්න මතකයි දැන් ඒක වෙන්නේ නැහැ කියලා මම කියාගෙන ආවේ ඒක තමයි නමුත් කරන්ට් ඕන කියන දැන් එකක් ඇවිල්ලා ජාතික මේ ප්‍රශ්නම සම්බන්ධව ඒකට සම්බන්ධ වෙලා යොමු වෙලා ඒක විසඳුම ලබා ගන්නට ඒ ප්‍රශ්නේ අරගෙන ජාතික වේදිකාවට අරන් ගිහලා ඒක ඉදිරිපත් කරලා විසඳුම ලබා දෙන්න උත්සාහ කරන එක තමයි එකක් හැබැයි දැන් අමෘතලෙන් කාල මාත්මය කාලට වඩා දැන් කාලේ ලොකු යුද්ධයකට පසු ජීවිත වෙන කාලේ ජීවත් වෙනවා. දැන් ජාතික ප්‍රශ්නයට එතුමා සම්බන්ධ වෙලා ඒකට යොමු වෙලා විසඳුම ලබා දෙන්නට ඕන කියලා එතන වනමුත් ඒකට එහාගේ තව එකක් තියෙනවා. දැන් මේ රටේ ලොකු භයානක යුද්ධයක් පවතිලා ජාත්‍යන්තර මට්ටමින් ඩයස්පෝරාවක් ඇති වෙලා මේ ඊළම කියලා මතය ලෝකවට ගිහිලා තියෙනවා. ලංකාවට කියලා තියෙනවා. සිංහල සාමාන්‍ය සාමාන්‍ය ජනතාව ඉත තුළ ඒ බියක් ඇති කරලා තියෙනවා. දන්නවා ඒක. සැකයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා මේ සැකය ඒ බිය අවසන් කරලා සැබෑ අවබෝධ ධිකරීම වයිකීම තුමාට තියෙනවා එකක් කිව්වේ මම අර දින මොරටු විශ්වවිද්‍යාල ප්‍රශ්නේ ගාල්ල ප්‍රශ්නය ඒක දිනපතා ඒකට සම්බන්ධ වෙන්න ඕනේ මම නෑ කියන්නේ නෑ නමුත් ඒකට එහා ගියේ මම කිව්වනේ පටන් ගන්නවා කිව්වනේ ඒකට එහා ගියේ ලොකු අර්ථයක් තියෙනවානේ මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්න විශ්ව ගන්නට ඒක මේ විපක්ෂ නායක ධූරේ පාවිච්චි කරන්න තිබුණා එතුමා කරේ නෑ ඒක තමයි එතුමා තියෙන වැරද්ද මම කිව්වා නෑ දැන් ඒකාබද්ධ විපක්ෂය එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරන්නේ එතුමා ඇත්තටම විපක්ෂ නායක නෙවෙයි ආණ්ඩු පක්ෂයේම කොටසක් කියලා අපි බලමු ඩලස් සලහ පෙරම මන්ත්‍රීතුමා කියන කතාව.
තියෙන සංවිධානය බටහිර බලවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා, ජනාධිපතිවරයෙන් ඉල්ලීමක් කරනවා මේ ජාතික ආණ්ඩුව කඩන්න එපා කියලා. ලෝක එකම විපක්ෂය ආණ්ඩුව ආරක්ෂා කරන්න පෙනී ඉන්නේ ව්‍යුත්පත්ව. අපිට වගකීමෙන් කියනවා වර්තමාන අග්‍රාමාත්‍යවරයාට මේ පාර්ලිමේන්තුවේ TNA සංවිධානයේ සහාය නැතුව 113 දෙනෙක්ගේ සහයෝගය ගන්න බෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා මේ අග්‍රාමාත්‍යවරයා සරල බහුතරය රහිත අගමැතිවරෙක් බවට පත් වෙලා තියෙනවා. ඔගේ කොටස් දෙකක් තියෙනවා, අග්‍රාමාත්‍යවරයාගේ දුරේ රැඳී සිටීම සහ විපක්ෂ නායකවරයාගේ භූමිකාව. දැන් ඇත්තටම එතුමාට කියන්න පුළුවන්ද මේ පිටරටවල් වලට ගිහිල්ලා අපේ රටේ ආණ්ඩුව ආරක්ෂා කරලා දෙන්න කියලා? නෑ නෑ නෑ, පිටරටට ගිහිල්ලා අපේ රට ගැන ආණ්ඩුව ගැන කතා කරලා තියෙන මට පුළ කතා කරලා තියෙනව නේද? ඒකට පුළුවන්, ඒකයි තියෙනවා. රට ආරක්ෂා කරන්න කියන්නත් පුළුවන්. නෑ, රට ආරක්ෂා කරන්න කියන්න පුළුවන් එම්තුමා, ආණ්ඩුවක් ආරක්ෂා කරන්න කියන්න පුළුවන්. මේ 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 ඒ වගේ අවස්ථාවදී ආණ්ඩුව රට එකයි වෙන්නේ, වෙනසක් වෙන්නේ නෑ. මේ ආණ්ඩුව නෑ නෑ, ආණ්ඩුව කියන්නේ එකක්, රාජ්‍ය කියන එකක්. රාජ්‍ය කියන එක මම දැන් කිව්වේ ආණ්ඩුව කියන එක රාජ්‍ය කියන එකයි වෙනස් වුණා. නමුත් එතුමා කියන අවස්ථාව කියන්නේ එතුමාලා බලන්න, එතුමාලාගේ ප්‍රමුඛත්වය දෙන්නේ මම කියන්නේ එතුමාලා කියන මේ සමාජන මාත්ම මාත්මල කියන්නේ ප්‍රමුඛත දෙන්නේ වෙන මොනවත් නැහැ, වෙන කාටත් වැඩිය දෙන්නේ ජාතික ප්‍රශ්න විසඳ ගන්නට. ජාතික ප්‍රශ්න විසඳ ගන්න මේ අවස්ථාවක් ඇති වෙලා තියෙනවා කියලා හිතනවා. මොකද මේ රටේ ජාතික පාණ්ඩුවක් ඇති කරේ මොකද්ද? මමත් හිතනවා ඒක තමයි. ජාතික ආණ්ඩුව ඇති කරේ වෙන මොනවාටද? ජාතික ආණ්ඩුව ඇති කරේ ජාතික ප්‍රශ්න විසඳුමක් නිරන්තර ස්ථිර විසඳුමක් ලබා දෙන්න මම අවසන් කරලා දාන්න. ඉතරයි. ඊට පස්සේ ඕනේ නැහැ. එමදාම මේ ජාතික ආණ්ඩුව තියාගන්න බෑ. මරත් කැමති නැහැ. එහෙමද බෑ. බලවත් විභස්සයක් ඕන. බලවත් ආණ්ඩුවක් ඕන. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී හොඳයි. මම තේරෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපි ඉතිකරේ වෙන කාරණාවක්. මෙන්න විවිධ කාරණා තියෙන බල බඩරන් තියෙන කාරණාව, සම්බන්ධ මාතෘ තියෙන කාරණා එකයි වෙන්න පුළුවන්. කාරණාව ජාතික ප්‍රශ්නයකට ඇදදා වූ වෘත්තිය යුද්ධයක් තිබුණේ පෙරත් තිබුණා. මේක එකපාර අවසන් කරන දාන විතර තමයි තවද ඇද යන්න බෑ. මේ ප්‍රශ්නේ රට ගොඩ ගී පිට ගීන ජිනීවාවට ගිහලා කතා කරන්න, ඇමරිකාවට ගිහලා කතා කරන්න, ඉන්දියාවට ගිහලා කතා කරන්න මට එකක නැහැ. මට ඕනේ නැහැ ඒක. එපද අවුරුදු කර සරයක් ගිහිල්ලා නඩු කියන්න ඕනේ, ජිනීවාට ගිහලා නඩු කියන්න ඕනේ අපි. බෑ ඒක. වැරදි. දැන් මේ රටේ අද මේ අර්බු දේශබල අර්බුදය ඇති වෙලාදී ඒක නේම කතා කරන්නේ. ඔතන පටන් ගත්තේ මේ ප්‍රශ්නේ එකෙන්නේ. මේ 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 පළාත් පාලම ඇතිවරණ පසුජ්‍ය දේශබල අර්බුදය ඇති. මේ ඇත්තරම ජාතික ප්‍රශ්න කියලා මහා ලොකු ප්‍රශ්න උඩ ඉස්සර තියලා බලනකොට මේ දේශපාලන අර්බුදේ පොඩි දියක්. මේ පොඩි පොඩි දියක්. මේක ලොකු පරපතියක්. මේක පොඩි දියක්. දැන් අපි මේ රටේ අද කතා බහ වෙනසල කොට ඉතනවා අපි. නමුත් ඒක රියාගේ ප්‍රශ්න තියෙනවා තමයි මේ ප්‍රශ්නය. දැන් ඊටන ජනේවාරි යන්න වෙලා තියෙනවා. ඇයි ජනේවාරි යන්නේ අපි? මට කැමති නෑ. මම එකඟ නෑ. ප්‍රතිපදයකට එකඟ නෑ මට. අපි ඇයි කියලා උත්තර දෙන්න ඕන සුද්දොන්ට? අපි ඒ ජනේවාරි උත්තර දෙන්න ඕන. අපි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමාට, නැත්නම් එක්සත් ජාතීන්ගේ මානවික කොමිෂතුමාට, කොමිසාරිස්ට මේ කොමිසාරට උත්තර දෙන්න ඕන අපි. බෑනේ ඒක. විශ්ස ගන්න ඕන. ඇමරිකාවට නැත්නම් මේ ඉන්දියාවට උත්තර දෙන්න ඕන. ඇයි? ඕන්නේ නැහැ. මම ඒකද මට ලොකු ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඒක ලොකු ප්‍රශ්නේ. ඒක අවබෝධ කරගන්න ඕන. මේ ප්‍රශ්න අවසන් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒකට තමයි මේ ප්‍රශ්න අවසන් කරන්න ඕන කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න. දැන් මෙතන එතුමා කිව්වා මේ මොකද කිව්වේ දලසල පෙරමත් එතුමාගේ භූමිකාව එතුමා ඉෂ්ට කරගන්නවා. එතුමාගේ පොදු විපක්ෂේ ඉඳලා කතා කරන දේ කතා කරා. ප්‍රශ්නයක් නැතුමා දැන් තේරුම් ගන්න ඕන. මේ ආයතන යවා ගන්න ඕන වෙලා ඉන්නේ මේ ආණ්ඩුවද අනේ වික්‍රමසිංහ මහත්මයාද? අපි 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 ඒ කොටසට එමු ඇමතිතුමා. ඒ කියන්නේ නැත්තම් අපේ මේ මාතෘකාව වෙන වෙන පැතිවලට යනවා. අපි ඇත්තටම අගමැතිතුමාගේ දුරේ රැඳී සිටීම සම්බන්ධයෙන් කතා කරමු. දැන් ඔබතුමාම කලින් සඳහන් කරා සිංහල ජාතියේ කැමැත්ත දිනා ගන්න නැතුව කිසිදු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන්නට බෑ කියලා. දැන් 2015 ඉඳන් නිරීක්ෂණය කරාම ස්වාමින් වහන්සේලාගේ අත්වලට මාංචු දැම්මා. ඊට පස්සේ කරඬුව ගෙනියන්න හිටපු අලි ටික අල්ලගෙන ගියා. පින් කැටේටත් අත තිබ්බා. රණවිරෝ රක්ෂිත බන්දනාගාරගත කරා. ඔබතුමා හිතනවද මේ තත්ත්වයට සිංහල ජනතාව මේ ආණ්ඩුවට කැමැත්ත දෙයි කියලා? නෑ නෑ. සිංහල ජනතාව අකමැති කරන සමහර දේවල් මේ රටේ තුල සිදු වුණා. හැබැයි මේකට මේක මේ රටේ ජාතික ප්‍රතිවිරුද්ධකර යන ආණ්ඩුව කියන මේ ආණ්ඩුව පොඩ්ඩක් පරිශමේදී කරන්න තිබුණා. මේට පෙරත් උදාන ගිය ආණ්ඩු කාලේ තිබුණා නේද? ගිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාණ්ඩ කාලෙත් සමහර අවස්ථාවල මහානායක ස්වාමින් වහන්සේලාගේ කතාව තුට්ටු දෙක ගණන් ගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කරා. ඒ වුණාට හාමුදුරුවෝ සිරගත කිරීම මෙහෙම නෑ. සිරගත කිරීම වෙන කතාවක්. නමුත් කරා. සිරගත කිරීම තැනට ගියේ නෑ. ස්වාමින් වහන්සේලාට ස්වාමින් වහන්සේ කතාවට පිළිගත්තම නෑ. ගණන් ගත්තම නෑ. මම දිවල් තිබුණා. මම උදාර ගුණදර කියන උදාර දන්න මොනවද මම කියන්නේ කියලා. තිබුණා. තිබුණා. සරත් පොන්සේකා මහත්මයාව අදේ හොඳම අමුදා ලොකුම හොඳ අමුදාපති කියලා කටෙන් තමයි තමයි ඇදගෙන ගිහලා සතෙක් වගේද කියලා ඉරේ දැම්මේ. මමත් ඇදලා හිටියා. මම තෙතේ ඒ අවස්ථාවෙත් හිටපු එකම ස්තුට සාක්ෂි මම. ඊට පස්සේ ඒ සරත් පන්සක මාත්මි දාස් කරන්න කියලා පුණ පුණ සමින් වංශලා කිව්වා කරේ නැහැ. ඊපස්සේ පොඩි පොඩි දේවල් මහනුවර මහනුවර කියන අපි ඓතිහාසික පුරේ ලොකු ලොකු මේ 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 මේ
කරන කරන්න ඕන ඕන නැති දේවල් දලදා මන්දිරයේ ඉදිරියේ කරා. එතකොට දෙගල ස්වාමීන් වහන්සේ විදිහ අවස්ථාවද කිව්ව මේ කරන්න එපා කියලා. ඒ තවත් අවස්ථාවක් කීපක් තියෙන කරලා. ඒ නිසා මේ ඒ ආණ්ඩුව ස්වාමීන් වහන්සේලා නැත්තම් බුදුදහමයට සම්පූර්ණ ගෞරවය ලබා දුන්නා මේ ආණ්ඩුව ඔක්ක ප්‍රතික්ෂේප කරා කියලා කියන සම්පූර්ණ අසාධාරණ චෝදනාව එකවර පිළිගන්න බෑ. නමුත් මම කියන්න හදන්නේ මේ ආණ්ඩුව ඒ ආණ්ඩුව වගේ නෙවෙයි මේ ආණ්ඩුව ජාතික ප්‍රශ් සෙන්සිටිව් ප්‍රොබ්ලම් සෙන්සිටිව් ඉෂුව එක ඒ ඉෂුව එක කියන්නේ හරි 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 සංවේදී කාරණාව අවබෝධ කරගෙන සමෝධී කාරණාව තියෙන බව අවබෝධ කරගෙන සංවේදී ප්‍රශ්නය අවසන් කරන්න ගිය ආණ්ඩුව තත් පරිසම් ගන්න තිබුණා කියලා හිතනවා. නමුත් මේ ඔබතුමා ඔබතුමා දැන් කිව්වා දැන් මර මේ අර ස්වාමීන් වහන්සේ පමණක් නෙවෙයි මේ අපේ අමුදා අපිට මොහොතක් දෙන්න එනතුමා වෙලාව බලන්න ඕනේ කියලා කියනවා. අර ඔබතුමා කියන්නේ රණවිරුවන් සම්බන්ධයෙන් කතා කරනවා. රණවිරුවන් සම්බන්ධව එකත් සංවේදී දෙයක් මොකද රණවිරුවන් සම්බන්ධ වෙලායි තිබුණා යුද්ධය. යුද්ධයට සම්බන්ධ වෙච්ච රණවීරුවන් පිළිබඳව ලොකු චෝදනාවක් යුද අපරාධ චෝදනාව සම්බන්ධ වෙයිම ලොකු චෝදනාවක් එල්ලවෙගෙන තියෙනවා. ඒක අපි ආණ්ඩුවක් හැටියට බයිකී මේක සම්බන්ධව උත්තර දීගෙන යනවා. අධිකර ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා වේවා සම්බන්ධව හොඳට පරිස්සමෙන් උත්තර දීගෙන යනවා. ඒක වෙන කතාවක්. නමුත් ඒක නෑගිය සමහර අපරාධ වලට රණවීරු නැත්තම් මේ අමුදාවේ සමාජීය සම්බන්ධ වෙලා තිබුණා නම් ඒ අය ජීවිත ඉදිරිපිට නවත්වීම නැත්තම් එයාට ජීවිතෙන් දඩෝම ලබා දීම නැත්තම් ඒක ඊතරම් රටේ වෙන්න ඕන දෙයක් මම ඊතරම් ඒක වෙනවා. ඒකට මම ඊතරම් කවට විරුද්ධවත්වයක් නැහැ. ඉතින් ඒ කියන්නේ රණවීරු නැත්තම් අමුදාවේ සමාජීය පොලිසිය සමාජීය කියලා ඔක්කොම එකම කාරණාව නිසා මොන දේ කරලා ඉස්සලා යන්න පුළුවන් නීතියෙන් ඉදිරියට නවත්තන්න බෑ නීතියෙන් ඒගොල්ලන් ඉස්සලා යන්න පුළුවන් අර ඉම්පියුනිටි එක ලබා ගන්න පුළුවන් කියන එක මම හිතනවා කවුරුත් බුද්ධිමත් ජනතාව පිළිගන්නේ නැහැ. ඒ වෙන කතාව. යුද්ධය සම්බන්ධව ඇතිවෙච්ච චෝදනාව කියන වෙනයි සාමාන්‍ය දිනපතා ජීවිත කාලයේ රණවීරුවන්ට පොලිසිය නැත්තම් ඒ වගේ ආරක්ෂක නිලධාරීවරුන්ට එල්ලෙවල චෝදනාව සම්බන්ධව එයාට නීතිය ඉදිරියට දැනුම් ලබා දීම අමුදා නීතියේ හෝ වේවා නැත්නම් මිලිටරි කෝට් එකේ වේවා නැත්නම් මේ සාමාන්‍ය සිවිල් කෝට් එකේ වේවා දැනුම් ලබා දීම කියන මෙනයි. ඒක දැන් අපි පටලගන්න තියෙන පරිස්සම් බලන්න ඕනේ ඒක. මම හිතන ඒක ඒ සාවරේ මගේ සෑම අධ්‍යක්ෂකවල් පක්ෂේ රටේ ඉන්නවා කියලා විතරම. නෑ දැන් අපි අධිකරණ කටයුතු පැත්තකින් තියලා සාමාන්‍ය කටයුතු වල බැලුවත් දැන් මේ ආබාධිත රණවිරුව විශ්‍රාමයට පිල්ලගෙන ගියාම ඔබතුමාලා දන්නවද වතුර ප්‍රහාර එල්ල කරා කඳුළු ගෑස් ගැහුවා ඒව හොඳයිද? නෑ ඒ සම්බන්ධ නෑ මම මේමනේ අසාධාරණව කාට විරුද්ධවත් මේ කඳුළු ගෑස් ගන්න එක මේ පොලිසිය දාලා හමුදාව දාලා මේ ගහන්න එක වැරදි. අර ආවයිද රණවිරු පමණක් කාටත් වැරදි. ඒක ගිය මේක පෙරාණ්ඩ කාලේ තුන එන වෙලා තිබුණනේ. මේ අර සිද්ධිය මුතුමා දන්නවා ජනපති ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ සිදුවේ කුණා ඒ අවස්ථාවේ මට ඒක දන්නවා. ඒ අවස්ථාව මට මතකයි අධිකර ජනාධිපතිතුමා සම්බන්ධ පැහැදිලිව කිව්වා මේ දැන් මේ අවස්ථාවේදී මගේ කාර්යාලය ඉදිරියේ ඇවිල්ලා හිටපු සටන් කරන අර ආබාධිත රණවිරුවන් පිළිබඳව ඒ ප්‍රශ්න විසඳ ගන්නට මම උත්සාහ කරලා තියෙනවා. භාගයේ විසඳලා තියෙනවා. තව බොඩ විසඳලා තියෙන්නේ. නමුත් මේ විසඳන්න අවස්ථාව දෙන්නේ නැතුව දේශපාලන වමනාවක් පදනම් කරලා මේලා ඇවිල්ලා මෙතන සටන් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. කීපතක් කතා කරා. සාකච්ඡාවක් මට දන්නවා ඒක. මට තවයි කිමෙන් කියන්නේ. නමුත් ඒ අය නැවතත් ආව නම් මට දන්නේ ඇටියට මට තියෙන මතක ඇටියට දේශපාලන වමනාවක් පදනම් කරලා එතන ආවා. එතන සමහර අය ඒ අයව එතන දෙගල දැම්මා. දාලා ආණ්ඩුවට විරුද්ධ කරන්නට ආණ්ඩුව සංවේදී ප්‍රශ්නයක් විදියට අරවා ගන්නට උත්සාහ කරා. ඒකයි උනේ. නැතුව මේ මම හිතන ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා වේවා ඒ සම්බන්ධිතාම තාම අවධානය ඉන්නවට හොඳට දන්නවා. ඒක ආකාරය ඒක පදනම් ඒ පමණක් අරගෙන ඒ අපේ ආණ්ඩුවට චෝදනා කරන එක මෙච්චර හොඳ නැහැ කියලා හිතනවා. මේ වගේ රටේ ජනතාවට විරුද්ධව මේ වගේ පොළුපාර පාවිච්චි කරලා නැත්තම් මේ වතුර පාවිච්චි කරලා නැත්තම් මේ කඳුළු ගෑස් ගාලා ඕනතර සිදුවීම් ගාලේ වුණා. දැන් මේක කියන පොළ සමහර වෙලාවට නීත්‍යානුකූල පොලිසිය නීත්‍යානුකූල අමුදාව පාවිච්චි කරා. ගියව කොහොනේ කියලා එයා ගියේනේ. නීති නොවන නීති පදරමක් නැති නෑ මේ සාමාන්‍ය ජනතාව නෙමෙයි මම මේ රණවිරුවන්ට පහර දෙන්න ගැන අහන්නේ නෑ මෙමනේ රණවිරුවන්ට දැන් රණවිරු ඒ කියන්නේ ඒ අය මේ රටේ
ඒකීය භාවය වෙනුවෙන් ඔබතුමා ඒකීය භාවය පිළිගන්නවා දන්නේ නැහැ. ඒකීය භාවය වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් මට සැකේපුණාද? නෑ. දැන් ඒකීය භාවය වෙනුවෙන් රටේ සාමය වෙනුවෙන් තමන්ගේ ඇස්සිස් මස් දේ දන් දීලා අතපය නැති කරගත්ත සුවිශේෂී කොට්ටාසයක් ඉදන් උන්ට පහර දෙනක ඔබතුමා සාමාන්‍ය දෙවීම මට ද 100 දෙවීමක් වුණා එක සැරයක් වුණා. ඒ දෙවීම සම්බන්ධව මම පැහැදිලි කරේ. ඒකත් පොඩ්ඩක් ඔයලා බලන්න එපායි. කොච්චර ඒ අය සංවේදී ප්‍රශ්නයක ඒ අය ඇත මේ රට වෙනුවෙන් සාල කැපවීමක් කරලා ඒ එතනට ඇවිල්ලා තිබුණොනත් ඇරි ඒක පිටිපස්ස තියෙන දේශපාලන තිබුණද කියලා පොඩ්ඩක් ඔයලා බලන්න එපායි. ඒකලා ආපු පළියට සම්පූර්ණ මේක පදනම් කරගෙන මේ රජයේට චෝදනා කරන එච්චර හොඳ නැහැ කියලා මම හිතනවා. එක සිදුවීමක් කර මට දන්න එක මට මතකයි. මට හොඳට මතක සිදුවීම තිබුණා. ජනපදයෙන් කාර්යාලය ඉදිරියට වුණා ප්‍රශ්න. ඒකට සාධාරණ හේතු තිබුණා. පොලිසිය දැන් සමර්ථයෙන් වල මම හිතනවා ඒ අය අර ජනපති මේකම් කාර්යාලය තුල ඉදිරියේ තිබුණ බැරියර කඩාගෙන තුලට එන්න උත්සාහ කරා. මම දන්නවා අපි මේ සිද්ධිය ටිකක් අමතක කරලා මේ එක නමක් කියලා ඔබතුමාගෙන් අහුවොත් දැන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයාට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය සලකපු විදිය ගැන ඔබතුමා සතුරු වෙනවා. නෑ ඒක නිවැරදි කරානේ ජනාධිපතිතුමා. නෑ නිවැරදි කරාට වැරද්ද කරලා ඉවර වෙලා නෑ ඇමතිතුමා. මෙමනේ මෙහෙම බලමුකෝ. වැරද්දක් කරලා වැරද්දක් නෑ වැරද්දක් උනේ නෑ කියලා කවුරු හරි එතන ගිහිල්ලා ඒක මේ තවරු කරන්න ගියා නම් වැරදි. ඒක ලොකු වැරදි. එහෙම නෙමෙයිනේ. වැරද්දක් සිදු වෙන සාධාරණයක් උතනත්. ඒකේ සමාන වෙන්නේ නිරධාරි මට වැරද්දක් වෙන්න පුළුවන්. නිරධාරි මට තීරණයක් ගන්න පුළුවන්. නෑ මම ඔබතුමාගේ ඔබතුමාගේ මම ලංකාවේ පුරවැසියෙක් විදියට ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට ඔබතුමා කියන්නේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයා කරපු වැඩේ හරිද වැරදිද? මේ වෙන කියන්නේ මේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහත්මයා සාමාන්‍ය ඩිප්ලොමැට් කෙනෙක් නෙවෙයි. එයා අමුදාවේ ඉඳලා යාපනයේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙලා යාපනයේ ජනතාව සමග යුද්ධෙන් පසු ජනතාව සමග ඇසිරලා එයාගේ ප්‍රසාදය ලබා ගත්ත එක මට එයා දන්නවා. මට මේ විශේෂයෙන්ම දෙමළ ජනතාවට ඉතාමත් ආදරෙන් ඉතින් එතන ගිහිල්ලා එතන ආපු ඩයස්පෝරා කණ්ඩායමක් ඇවිල්ලා ජාතිය ගොඩියට කරපු අපහාසය අපි කවුරු පිළිගන්න බෑනේ. කවුරු පිළිගන්න මම සම්පූර්ණ ප්‍රදේශයම කරා පිළිගන්න බෑ. ජාතිය ගොඩිය කියලා අපි මගේ ගොඩිය අපේ ගොඩිය මගේ ගොඩිය අපේ ගොඩිය. ඒක සිංහ පමණක් නෙවෙයි තියෙන්නේ. ඒකෙන් දෙමළ ජනතාව හර්ථ වෙන ඉරක් තියෙනවා මුස්ලිම් ජනතාවගේ ඉරක් තියෙනවා. ඒක තියෙනවා. ඒ කොඩි සමහර වෙලට කොඩිය පිළිබඳව ජාතිය ගිය පිළිබඳව විවිධ මත රටේ තියෙනවානේ. සමහර වෙලට කියනවා සිංහල ජාතිය කියන්නේ දෙමළ ජාතිය කියන්න බගල කියනවානේ. ඒක මත තියෙනවා. නමුත් අපේට ජාති ගීයක් තියෙනවා. ජාති කොඩියක් තියෙනවා. ඒක අපුරු පිළිගන්න ඕන. ඒක ගර කරන්න ඕන. අගය කරන්න නැත්නම් රටේ ප්‍රවේශිකල කියන්න බෑ. ඒ නිසා ඒක මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකට මේ චපාසය දැකලා අර බ්‍රිගේඩියර් ප්‍රියංකට යම් තරව ගියලා තැති. ඉතින් එයා එතන එයා කරපු මේ වගේ අත පෙන්නවා කියලා මේකක් තියෙනවා. ඒ කියන්නේ මේ එතුමා ඊට පස්සේ කියනවා ඒක මේ දැන් මේ ප්‍රශ්නයක අවසන් වෙලා ඉවරයි. ඒක තව ඒක අදින්න නෑ නෑ එතුමා පැහැදිලි කිරීමක් කරනවා මේ අපේ ජාතික කොඩිය මේකට මේක විනාශ කරොත් එම අපි නැහැයි කියලා. අපි නෑ ඒක ඇත්ත නේද අපි නෑ රට විනාශ කරොත්. ඉතින් එතුමා වගකින් නිලධාරිවරයෙක් ඒ නිලධාරිවරයෙක් එතුමාගේ ඇසිරීම මේකයි උනේ මේ ජාතික කොඩිය වැක්ක වැඩි පෙන්නලා ඒක අවසන් කළ කියලා. ඒක නැත්නම් අපි නැහැ කියලා කියනවා. ඒකවරු පිළිගන්න ඕනේ. ඒකවරු පිළිගන්න ඕනේ. නැතුව මේ ඒ සමහර අර්ථකථන කරන්න ඇතුවේ එතුමා මේ බෙල්ල කපල දානවා කියලා කිව්වා වගේ. මම හිතන්නේ එහෙම කියන්න දෙයක් නැහැ. මොකද වගේ කියන මේ නිලධාරිවරයෙක් අනිතක මේ තානාධිපති කාර්යාලේ නිල තනතුරක් දරන එකණකින් කරන්න බෑ. ඉතින් ඒක කියන්නේ. ඉතින් මේවා එතරම් දැන් මේ මැතිවරණ කාලේ වෙච්ච සිදුවීම මේ රටේ මේ ඒකපති පක්ෂය නැත්තම් පොටුව පක්ෂයට පාසුවට මේ පෙරමුණට විශාල මේ දේශපාලන වශයෙන් වාසියක් ලබා දුන්න එක ඒක අපිට දන්නවා. ඒක දන්නවා අපිට. ඉතින් වාසි අත් වෙන දේවල් ඇයි කරන්නේ රජයේ ඇමතිවරු? ඒක රජයේ වැඩක් නෙවෙයිනේ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන්නේ දැන් මේවා පසුගිය කාලෙත් සභාර දෙවල් වෙලා තියෙනවානේ සමහර වෙලාවට නිලධාරීවරු පටල ගන්නවා නිලධාරි දැන් මේමනේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ ඇමතිවරේ පමණක් නෙවෙයිනේ ඇමතිවරණ පල්ලෙය මගේ අමාත්‍යාංශ තියෙනවා මගේ අමාත්‍ය මම ඇමතිවරේ පමණයි මට රටතේ විශාල තුගයක් නිලධාරීවරුන් ඉන්නවා ඉතින් නිලධාරීවරු වැරද්දක් වුණා නම් ඒක නිවැරදි කිරීම තමයි මගේ වගකීම මම දැන් ප්‍රධානී අමාත්‍යාංශය නිවැරදි වුණා රජයේ ප්‍රධානී අගමැතිතුමා මේ ඒක ජනාධිපතිතුමා ජනතේ ඒක නිවැරදි කරා. ඒක සතර වෙමු අපි. ඉතරයිනේ. ඉතින් ඒක නෑ වැරදි උඩා කියලා අපි නැවත කියාගෙන ඩියනා. ඉතින් අපි ඒකට උත්තරයක් නෑ. නෑ නැවත ඒ වගේ වැරද්දක් නොවෙනව නම් හොඳයි කියලා ඔබතුමා. වග බලා ගන්නවා. අපේ ආණ්ඩුවට අපේ ආණ්ඩුව ඇවිල්ලා දේශප්‍රේමී ආණ්ඩුවක්. දේශප්‍රේමීත්වය සම්බන්ධව රටගෙන ආදරය රටේ අපි රටගෙන උනන්දු වෙන එක රටගෙන ආදරය කර රට ආරක්ෂාගෙන එක ජාතිය ආරක්ෂාගෙන එක අපිට මේ අපි කාටද දෙවනව නෙවෙයි. රජයක් ඇදියට.
අපි සකේ සකේ තබා ගන්න එපා. අපි අපේ අපේ තර්කය මම ඔබතුමාට කියනවා නෙවෙයි දේශපාලකයට කියන අපි තර්කය අපිට අපි අපි තර්කය ටික වෙනතලේ තියාගමු. වෙනතලේ තියාගමු. මේ ප්‍රශ්නේ සම්බන්ධව අපි කාට දෙවනව නෙවෙයි. අධිකර ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගරු අග්‍රමත්ම රණවීර වික්‍රමසිංහ කතා කර මනෝ ගණේශ මම අපි කවුරුත් මේ රටේ දේශප්‍රේමීත්වය පිළිබඳව අපි කාට දෙවනව නෙවෙයි. අපි මේ රටට ආදරෙයි. මේ අපේ රට. ඔබේ අපේ කාගේ රට? ශ්‍රී ලංකාව. අපි එකම රට. ඒක අපි ආරක්ෂා කරන්න ඕන කිතරම් අපි කවුරුත් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් සැකයක් තබා ගන්න එපා. හොඳයි අපි විරාමයකින් පසු හමු වෙමු. අද අපි 360 රැඳී සිටිනේ මනෝ ගණේෂ්වන් ඇමතිතුමා සමගින්. දැන් ඇමතිතුමනි මේ දිනවල බොහෝ දෙනා වාද විවාද කරගන්නා කාරණේ තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පුටුවේ ඉන්න ඕනෙද නැද්ද කියන එක. මොකද ඔබතුමාගේ ස්ථාවරය? රනිල් වික්‍රමසිංහ මහත්ම කවුද? එජාපේ නායකයා. එජාපේ මොකද? මේ රටේ ආණ්ඩුවේ තුල සිටින පක්ෂවල කීපයක තුල ලොකුම පක්ෂය ඒක තමයි. ඔව්. දැන් ශ්‍රී ලංකා රදාස් පක්ෂය තියෙනවා. ඒකට වඩා ලොකු පක්ෂය සජ්ජාතික පක්ෂය සංඛ්‍යාවේ. ඒ වගේ අනිකුත් අපේ පක්ෂයත් තවත් අනිකුත් කොටස් කර පක්ෂ කීපයක් තියෙනවා. අපේ ප්‍රගතිශීල සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ජාතික ලැබුරුමය, ඒ වගේ මේ රජිත් සේනරත්න මහත්මයා ඇතුළු මේ අර්ජුන රණතුංග මහත්වරුත් වෙන පක්ෂයක් විදිහට තමයි අඳුරගෙන තියෙන්නේ. ඉතින් ඉන්නවා. ඒ වගේ මේ මොහොත අතර ලොකු පක්ෂය සජාති පක්ෂය. ඒ වුණාට 132යි මේ වර ඡන්ද ගන්න. මේක පස්සේ බලමුකෝ අපි. මේක පස්සේ බලමුකෝ අපි. දැන් මම ලොකු පක්ෂය කියන එක තර්කයේ බිඳ වැටෙන එක නෙවෙයි. නෑ නෑ මම කියන්නේ ආණ්ඩුව තුළ වැඩි වැඩි බහුතර മന്ത്രി සංඛ්‍යාව තියෙන එක මම කියන්නේ. මේ ඡන්දවලින් නෙවෙයි. මේ ඡන්දවලින් නෙවෙයි. ඡන්දවලින් ඉතින් ඒක වෙනම කතා කරමු අපි. ඈ. මේ ආණ්ඩුව තුළ මන්ත්‍රී දාණ්ඩුවට 160ක් තියෙනවා කියලා කියනවානේ සාමාන්‍යයෙන්. අපි 160ක් කියලා මේ ඒකේ එක්සත් ජාතික පෙරමුණට ඒ පෙරමුණ තුළත් අපේ පක්ෂයේ ආයතනක් ඉන්නවා. මුස්ලිම් කොංග්‍රස් 7 දෙනෙක් ඉන්නවා. ඒසි ප්‍රසාද්බදු දින මහත්මයා පක්ෂයේ 5 දෙනෙක් ඉන්නවා. ඒක 18ක් වෙනවා. ඉතින් අර අනිකුත් එළවරු මේ වගේ දෙක තව 22ක් 3ක් අඩු කරන් පස්සේ එක්සය තුල ඒක නම් වැඩි ඉන්නේ. ඒකම ඒකෙන් නම් වැඩි ලොකු පක්ෂ කිව්වේ. ඉතින් ලොකු පක්ෂය කියනට ලොකු පක්ෂයේ නායකයා නැත්නම් එයාගේ නියෝජන AI ඉදිරිපකරණ අය තමයි ආණ්ඩුවේ අගමැති වෙන්න ඕන. ඒක තමයි සම්ප්‍රදාය. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ඒ පක්ෂය ඉදිරිපකරණ නියෝජිත තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ තුමා තමයි එතන මේ අගමැති වෙන්න ඕනේ. ඉතින් ඒකම ඉවත් කරන්න අපි ඉවත් කරන්න ඕන නම් තීරණය කරන්න ඕන එජාපතුල. නේද ඔය තර්කයේ 2015 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරාම පස්සේ තිබ්බේ නෑනි. එතකොට පාර්ලිමේන්තුවේ ලොකු පක්ෂයේ ඔබතුමාගේ වචන වලින් කියනවා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඉතින් එහි අග්‍රාමාත්‍යවරයෙක් හිටියදී මූජ රත් මහත්මයා එතුමාට ලියුමක්වත් යවන්න නැතුව ගෙදර යවලා ආසන 46ක් තිබ්බ පක්ෂයේ නායකයට අරිතුමුදු. ඉතින් ඊට පස්සේ ජාපේ එක්සත් ජාතික එක්සත් ජනතා නිදහස් සන්ධානයේ മന്ത്രിවරයෙක් පිළිගත්ත නේද ඒක? එහෙල පිළිගත්ත නේද? පිළිගත් පිළිගන්න වැඩ කරා. පිළි කරගෙන දාහන වෙන සංශෝධනය අපි ක්‍රියාත්මක සම්මත කරගත්තා නේ. ඒ ක්‍රියාත්මක ඒ සම්මත කරේ. ඒ ඡන්දය දුන්නේ රණවීර වික්‍රමසිංහ මහත්මයා අගමැති දොරේ ඉන්න විශ්වාස භංගයක් ගෙනින්න උත්සාහයක් දරුවනේ. කරේ නෑනේ. කොහොමද කරානේ? කොහොමද අනිත් එක මේ එක්සත් ජනතා සන්ධාන නායකයා නායක ධූරය බාරගත්තනේ අපි අධික ජනාධිපති මහත්මයා සිරිසේන මහත්මයා. ඉතින් පිළිගත්ත නේද? ඉතින් තමයි නායකයාගේ වචන වලට එකඟ වෙලා එතුමා කියපු විදිහට ඒක ලැසිරුණා. ඉතින් ඒක ප්‍රත්‍යක්. ඒක තර්කය කරලා තිබුණා නම් ඒක උත්තරයක් ලැබෙලා ඇති. නැත්නම් ප්‍රශ්නයක් කරලා තිබුණා නම් නෑනේ. පිළිගත්ත නේද ඒක? ඒක වෙන ඒක සුවිශේෂ අවස්ථාවක්. සුවිශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ අලුත් ජනපතිවරයෙක් ඇවිල්ලා පරණ පාර්ලිමේන්තුව තියෙනකොට දවස් 100 වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට උදව් උපකාර ඉල්ලනකොට දබා දුන්නා. ඉතින් ඒ ජනපතිතුමා සමගම ආපු කණ්ඩායමකට ඊට තමයි එක්සත් ජාතික පක්ෂ නායකයාට අලුත් මහාමැතිවරණ්ඩ යන්න පෙර අවස්ථාව ලබා දුන්නේ. දැන් ඒක සුවිශේෂ අවස්ථාවක්. මම නෙ නේක. දැන් මේ අවස්ථාව එහෙම නෙවෙයි. තත් පෑදලිව මේ රටේ වැඩිම മന്ത്രിත්වයේ තියෙන පක්ෂයක් හැටියට තමයි මේ ඒ පක්ෂය අඳනගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ පක්ෂේ නායකයා නියෝජිතයක් තමයි අගමැති දුරේ ඉන්න ඕන. ඉතින් එතුමා යවන්න ඕන නම් තීරණය කරන්න ඕන අපි නෙවෙයි UNP. එච්චරම කියන්න තියෙන්නේ. ඔබතුමා හිතන්නේද ජනතාව කියනමයි කියලා එතුමාට යන්න කියලා? නෑ මම හිතන්නේ නෑ. එහෙම හිතන්නේ. ඒ කාරණා මොකද්ද එතුමා ඉල්ලන්නේ? ඒ මැතිවරණ ප්‍රතිපලයෙන් මේ වගේ එකක් කිය වෙනවා කියලා ඔබතුමා හිතන්නේ? නෑ නෑ මේම මේකනේ දැන් බලන්නකෝ. දැන් මේ මැතිවරණය පටන් ගන්නකොට කිව්වනේ අපි කවුරුද දන්නවනේ මේක පළාත් පාලන මැතිවරණය. මෙරට එක පමණක් තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයට පසුව තවත් ප්‍රතිවර්ධන පළාත් සභා මැතිවරණ තියෙනවා. මහා මැතිවරණ තියෙනවා. ජනපති මැතිවරණ තියෙනවා. අදීර අතරක මැතිවරණ තියෙනවා නේද? ඒ විවිධ මැතිවරණ තියන්නේ. විවිධ තියෙනකොට විවිධ මැතිවරණ වල ඡන්දේ තියෙන පැටර්න් එක, ඡන්දේ තියෙන කාරණාව. ඒකත් වෙනස්. වෙනස්නේ සමන් පිළිගන්න වෙනස්නේ.
ඒවගේ මාමතිවරණය නැත්නම් ජනපතිපතිවරණ තියෙන ඡන්දේ දින පටනකත් වෙනස්. පලස්සවා ඡන්දේ දින වෙනස්. ඒකත් පටනක වෙනස්. නමුත් එහෙම නම් අපි මැතිවරණ අතර තියන්න ඕනේ නැහනේ. එක මැතිවරණ තියලා මේ මැති ප්‍රතිපල පදනම් කරගෙන ජනපතිවරණ පත් කරන්න පුළුවන්. අගමැති පත් කරන්න පුළුවන්. පලස්සවා මහමැති සහ අමැති මණ්ඩල පත් කරන්න පුළුවන්. ඒ වගේ මේ බලත් පාලනේ ආයතන වල තියෙන මේ මේයර්ලා උපමේයර්ලා සභාපතිට පත් කරන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ විදිහට මේ වෙන මෙතිවර තියන්නේ. ඒයි මෙතිවර කොමිස සමා ඒ වගේ මේ සටන් කරන්න කලබල වෙන්නේ. ඕනේ නැහැ නේ. අපිට වේදවත් අඩුනේ. නෑ දැන් ඔහොම ඔහොම සැකයක් තියෙනවා නම් කාගේ හරි හිතේ කහටක් තියෙනවා දැන් ඔබතුමාගේ තර්කය ඕක. දැන් ඒකාබද්ධ විපක්ෂයේ තර්කය ඊට ප්‍රතිවිරුද්ධයි. ඕන් කියන්නේ මේ ජනමත විචාරණයක් විදිහට මේ ජනතාව කියලා තියෙනවා මේ ආණ්ඩුව ගෙදර යන්න කියලා. දැන් ඔය මත දෙකම අතර මැදට ඇවිල්ලා මහමැතිවරණයක් තියෙන යෝජනාව ආවොත් එතකොට හරියටම බලා ගන්න පුළුවන් ජනතාව මොකද්ද කියන්නේ කියලා ඔබතුමා ඒකට කැමතියි. එහෙමනම් මේ රටේ කවදාවත් පාලනයක් කරන්න බරටක් අදන්න බෑනේ. කරන්න බෑනේ. කොමාරෙත් එකතනකින් යම්කිසි මහමැතිවරණයක් ඉවර වෙලා ජනපතිපතිවරණයක් ඉවර වෙලා පොඩි ඡන්දයක් ආවනම් රට පුර ඡන්දයක් ආවනම් ඒක ඡන්ද ප්‍රතිපල පදනම් කරගෙන ඒ ආණ්ඩුව අවශ්‍ය කරලා යනවනම් මේ රටේ ඉඳලා ලෝක කොතර කවුරු පිළිගන්නේ මේ වීලුවක් නේ ඒක විකාරයක් නේ ඒක එහෙම කරන්න බෑ නේ ඒක අනිත් එක මම කියන්නේ මතක් කරන්න කැමති මේ එක එක මැතිවරණවල ජනතා ඡන්ද දෙන ඡන්දා ඡන්දදායක ඡන්ද දෙන පැටර්න් එක වෙනස් වුමනා වෙනස් මේ හැබැයි 80ක ප්‍රමාණයක් ඡන්ද තිබුණා ප්‍රශ්නයක් නෑ නමුත් ඒක පැටර්න් එක වෙනස් ඒක ඒක තර්ක ඒක බෑ තර්ක ඒක තර්කයක් නෑ මේ කවුද මේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ තර්කයේ ඉදිරියට ගන්න පුළුවන් මමත් මගේ තර්කයේ මේක මගේ තර්කයේ තුළ තර්කයක් තියෙනවා ලොජික් එකක් තියෙනවා මොකද මම කියන්නේ මාරණාව එතකොට මැතිවරණ අතරක් ඇයි තියන්නේ අපි ඒක මැතිවර කරන්න පුළුවන් නේ වීරපොත් අඩු නේද මානසික අඩු නේද අපි ඒක මැතිවර ඉවර කරලා දාලා ඡන්ද ඔක්කොම ඉල්ලන්න පසුව ඒක මැතිවරණේ සම්පසේ දිරම් පක්ෂයට දෙනවා ජනපති කරමි ජනපති ධුරෙත් දෙනවා අගම ධුරෙත් දෙනවා පලාස් සභාවේ මහා ධුරේ ඔක්කොම දෙනවා මන්ත්‍රී ධුරේ දෙනවා ඉවරයිනේ ප්‍රශ්නයක් නැනේ එහෙම කරන්න පුළුවන්ද වීලුවක් නේක විකාරයක් නේක කරන්න බෑ නේක ඒ නිසා මේ වගේ ෂෝට්කට් හදන්න එතුව මේකේ ජයග්‍රහණ ලබා ගත්තා නම් ඒ ජයග්‍රහණ තවර කර කර ඉස්සරහට යන්න කියන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ වගේ ආණ්ඩුවත් එහෙම තමයි පටගනවට කිව්වේ ආණ්ඩුවත් එහෙම තමයි මේක අපි පරාජය ලැබනකොට ඒ පරාජය වුණේ බල්ල ඔයලා බල්ල වැරද දකසට යන්න ඕන ඒක තමයි ජයග්‍රහණ ආණ්ඩුවක වැඩ බුද්ධිමත් මිනිහක වැඩ කරන්න ඕන ඒක නමුත් මේ මැතිවර වරුණ ප්‍රතිපල පදනම් කරේ ඒ පළියට ආණ්ඩුව ගෙදර යන්න ඕන ආගමික ගෙදර යන්න ඕන ජනපති ගෙදර යන්න ඕන නැත්නම් පාර්ලිමේන්තු පාලි විසුරලා දාලා මහමැති යන්න ඕන ඒක විකාරයක් නේ මම හිතනවා මේ වගේ අවස්ථාවක අර මේ ප්‍රශ්න මේ ඉල්ලීම කරන ආණ්ඩුව මේ බලහිටියද කවදා කරන්නේ නැහැ ඒ ආණ්ඩුව ඇසිරි මට දන්නවනේ කවදා කරන්නේ නැහැ අනිත් එක සන්තෝෂ වෙන්න ඕනේ මේ අවස්ථම පටන් ගන්නවට කිව්වා පළවෙනි වතාවට රට පුරාම එක දවසක අපි මැතිවරණයක් අලුත් ක්‍රමයටතේ පවත්වලා තිනවා ඒ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දෙන්න මොනෝ වුණත් ක්‍රෙඩිට් එක දෙන්න ආණ්ඩුවට ක්‍රෙඩිට් එක දෙන්න ආණ්ඩුව එක දිනේ පවත්වුවා ඉතින් වුණාදනේ නෑනේ පටන් ගන්න කිව්වා නේද අවුරුදු 3කට එක මැතිවරණයක් එහෙම ඒ කාලේ අවුරුදු 3කට මැතිවර 3ක් තිබ්බා ඔබතුමා මහමැතිවරණයකට යන්න බයයි නේද බය නෑ මැතිවරණ උමනාවක් නෑනේ නෑ දැන් ඔබතුමාට මුළු කොළඹින්ම හම්බුනේ 27187යි කොළඹ මහනගර සභා සීමාව තුළ කොළඹ මහනගර සභා සීමාව තුළ ඔබතුමාට ඒ ඡන්ද ප්‍රතිඵල යනවා කොළඹ දිස්ත්‍රික්කයේ හා සැසඳීමේදී ඔබතුමාට බයක් තියෙනවද ඡන්දයකට යන්න කිසි බයක් නෑනේ මට ඒ බයක් තියෙන්නේ රට පුරාම අපි ප්‍රදේශ සංධානය රට පුරාම දිස්ත්‍රික් අධික තුල සභාගත මන්ත්‍රීත්ව වගේ 112යි 112ක් ලබා ගත්තා අපි නුවරඑළියාව බදුල්ල මහනුවර මහතලේ රටපුර කෑගල්ල කොළඹ ගම්පහ 112ක් ලබා කර තිනවා අපි ඒක තරීමත් ගියා එජා පෙරමණ සමගත් ගියා පෙරමණම ගියා අපි කරා අපේ පක්ෂයක් ඇටිට අපේ මට්ටම ඇටිට අපි වැඩ කර කර තිනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඔබතුමා විවිධ කොළඹ කොටගෙනවත් කියලා කරන කොළඹ නගර තුල ඡන්දයට ගිය දෙමළ ජනතාවගේ සංඛ්‍යාව අපිට දන්නවා. මොකද අපේ මේ මැතිවර මේ 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 ඡන්ද ලයිස්සු අපිට තියෙනවා. අපි නියෝජිතය මාක් කරගන්නවා. 41,000 ගාණක් ගිහලා තියෙනවා. 27,000ක් ලැබිලා තියෙනවා නම් 62% දෙමළ ජනතාව ඡන්දය අපිට දීලා තියෙනවා. ඡන්දයට ගිය දෙමළ ජනතාවගේ තොගෙන් 62% අපිට ලැබිලා තියෙනවා. අපිට ඒ වගේ අපි සිංහල ජනතාව ඡන්දයත් මුස්ලිම් ජනතාව ඡන්දයත් පොඩි තොගෙන් අපිට ලැබිලා තියෙනවා. නමුත් ඔක්කොම අඩු කරලා බලනකොට 68ක් අපිට දෙමළ ජනතාව ඡන්දයට ගියේ ඡන්දේ පාවිච්චි කරපු දෙමළ ජනතාව කොළඹ නගර තුල මානව සීමාව තුල දෙමළ ජනතාව ඡන්දයේ 100ක් අපි ලැබලා තියෙනවා. ඒ නිසා අපිට අඩුවක් වෙලා නැහැ. අපි ඡන්දේ එහෙම තියා පදරේම තියා කිසි බයක් නැහැ. ඇයි ඔබතුමාලා මුස්ලිම් සහ සිංහල ජනතාවගේ හිත දිනා ගන්න ඔබතුමාලගේ පක්ෂයේ වැඩ කරන්නේ නැත්තේ? පටන් ගන්න තියෙනවා දැන්. එකම කිව්වේ දැන් කිව්වේ නැහැ සම්පූර්ණ දෙමළ ජනතාව ඡන්දේ කියලා. පටන් ගන්න තියෙනවා අපේ පක්ෂේ නම එකමුදු ප්‍රංශිලි සන්දාණය. දමිළ ප්‍රංශිලි සන්දාණය නෙවෙයි. වෙනස් කරලා තියෙනවා අපි.
රටේ ජනතාවට අපි පැහැදිලි කරනවා දැන් මට දැන් මම මගේ භාෂාව දමිල මගේ ජාතිය දමිල මගේ හින්දු ආගම කියේ ඒ කාටත් ප්‍රතිපද ආගම වාසය තියෙනවා මම ඒ ආගම මම දල් කරනවා හිට එහා ඉහළවන් තියෙනවා ශ්‍රී ලාංකික කැටියට මම ශ්‍රී ලංකන් කෙනෙක් ඒක මම ඒක ද පළවෙනි තැන එක තියෙන ඒකෙන් තරකින් තර්කයක් නැහැ දෙවෙනි තැනේ සමහර අය තියා ගන්න පුළුවන් ආගම භාෂාව ජාතිය ඒක ප්‍රශ්න ඒක එක එක කැමත්ත මොත් පළවෙනි තැන සම වෙන්න ඕන ශ්‍රී ලංකාවේ ඒකතර ඉන්නවා මම. ඉතින් අපි දිනන වෙලාව ඉන්නවා දැන්. ඒක අගය කරන්න. ඒ නිසා දැන් අපි එකම ප්‍රතිශත සම්දන්න කියන්නේ මේ අපේ පක්ෂ තුල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ඉන්නවා. ඉන්න ඕන. දැන් ඔබතුමා සභිකය කී දෙනෙක් තේරුණා කියලා කිව්වද? ඒක කොළඹ මුළු ලංකාවේ 112ක්. ඔය 112න් ද්‍රවිඩ ජාතික නොවන සභිකය කී දෙනෙක් ඉන්නවද? මට ගණන් අදලා බලන්න. එහෙම ඉන්නවද? ඉන්නවා. ඒ කියන්නේ සිංහල හෝ මුස්ලිම් සහෝදරවරුන් ඉන්නවා. ඉන්නවා. අනිතක දැන් මේ සැරේ දැන් කොළඹට අපි සමාර්ථයන් වල පත් කරන්න තියෙනවානේ. ලයිස්ව පත් කරන්න තියෙනවානේ දැන්. මේ පොඩි කොළඹම තියෙනවානේ දැන්. අර මේ තවත් සභාව වල අදත් අපි මෙකෝ මහත්මිය වගේ ඉතත් මිත්‍රය අපේ මෙතිවර කොමසත්තුම අපි පක්ෂ නායක හිටිය පාර්ලිමේන්තු සංකීර්ණ සම්බන්ධව සාකච්ඡා කරා. පොඩි අර නීති අර්ථකථන කිරීම පොඩි ප්‍රශ්න තියෙනවා නේද? ඉතින් ඒ නිසා ඒක සංඛ්‍යාත්මකව පත් කරනවා. ඒක පත් කරන්න අපි ප්‍රශ්නයක්. දැන් පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය පෙන්වීම සඳහා ජනාධිපතිතුමා ඔබතුමාට ආරාධනයක් කරාද? ජනාධිපතිතුමා ආරාධනය කරා. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් නායකට කතා කරා. ජනාධිපතිතුමා සහ ඔබතුමා අතර නෑ ජනාධිපතිතුමා සාකච්ඡාවක් පැවතුනේ නෑ. ජනාධිපතිතුමා සමග මට සාකච්ඡාවක් තියෙනවා. පරි රටේ ජනාධිපතිතුමානේ අපේ ආණ්ඩු ජනාධිපතිවරයා. නමුත් මේ සම්බන්ධව ආරාධනා කරේන. හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානමක් පිළිබඳව තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායකවරයා මේ විදිහට රටට හෙළිදරව්වක් කළා. ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලද නිවේදනයක් මගෙන් මාධ්‍යෙන් ප්‍රකාශයක් ඇසුවා. ඒ ප්‍රකාශනය සත්‍යයක්. ඒ ප්‍රකාශනය කිව්වේ ජාතික රජයේ කවුල්කාර පක්ෂයක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයක් හැදුවා. අපි ජනතාවගෙන් අවසරයක් පැතුවා එහෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක අවස්ථාව ඉල්ලුවේ පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දේශපාලන වශයෙන් දරන මතය මත ඒ ඉවත් වීමට අවසරයක් ඉල්ලුවා. ඔහු අපේ පක්ෂයේ සභාපතියයි. ඒ ස්ථාවරය මත ජනාධිපතිතුමා අපට කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම පාර්ලිමේන්තුවේ 2015 සැප්තැම්බර් 3 වෙනි දින ප්‍රකාශ කරපු එම ජාතික රජයෙන් ඉවත් වීමත් සමග මේ රටේ මේ රජයේ ස්ථාවරභාවයටත් රටේ ස්ථාවරභාවයටත් යම්කිසි විදියේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එනිසා නීතිපතිතුමා ගරු ජනාධිපතිතුමාට කියා සිටියා කියලා සුප්‍රීම උසාවියෙන් මේ පිළිබඳව මත විමසුමක් කිරීමේ හැකියාව තින්නේ අතිගරු ජනාධිපතිතුමාට පමණයි. ඒ අනුව ජනාධිපතිතුමාට සුප්‍රීම උසාවියේ මේ ගැන දැනුවත් කරන්න. ඒ පිළිබඳව අපේ පක්ෂෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊයේ රාත්‍රියේ තත්ත්වය දුන්නේ ඒකයි. අද දවල් මේ පිළිබඳව නැවතත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම තිබුණේ සුප්‍රීම උසාවියේ මේ ගැන දැනුවත් කරනකම් මේ රටේත් රජයේත් ස්ථාවරභාවය පවත්වාගෙන යන්නත් ඒ වගේම රජයේ වර්තමාන තත්ත්වය දවස් කිහිපයක් යනකම් ඔහු දැනුවත් කරනකම් පවත්වාගෙන යනවා. ඒ නිසා ඊයේ රෑක් ඒ කීප ප්‍රකාශයේ සත්‍යතාවයත් අද වෙනකොට ඒ සාකච්ඡාව ඉදිරියට ගිය බවත් මම මගේ නමින් ගිය ඒ SMS වල පණිවුඩය සනාථ කරනවා. ඔය සුප්‍රීම උසාවියේ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පරිණත දේශපාලකණෙක් විදිහට ඔබතුමා මොකද හිතන්නේ? තම කනගාටු වෙනවා. මොකද මේ රජයේ පැවැත්ම සම්බන්ධව අපි දෙපාර්ශ්වය තුන් පාර්ශ්වය අතර ගැටලුවක තියුණා නම් ගැටලුව මේ සුප්‍රීම උසාවියට මේ උසාවියට අධිකරණයට අරන් ගිහිල්ලා ඒක විසම ලබා ගන්න එක ගැන මම කනගාටු වෙනවා. පෞද්ගලික කනගාටු වෙනවා. පොඩි ලැජ්ජාවකුත් මට තියෙනවා. නමුත් ඒකයි වෙලා තියෙන්නේ. කෙසේ වුණත් මේකක් මම පිළිගන්න ඕන. මේ ජනාධිපතිතුමාගේ මතය තමයි මේ අපේ නියෝජ්‍ය කතානායක මිතුවත් මිත්‍ර තිලංග සුමතිපාල ඉදිරිපත් කරලා තියෙන්නේ. රටේ ආණ්ඩුවට රට අස්ථාර වීමේ රටට වෙන හානිය කරුණට අරගෙන තමයි ඒක බලපන්න ඕන විදියට නැත්නම් ඒක බලපෑම අඩු කරන විදියට තමයි අපි ඇසිඩන්ට් ඕන කියලා ඇසිඩන්ට් ඕන කියන උනන්දුව
ඇත්වත් ඒ තිලංග සුමතිපාල මන්ත්‍රී කියන්නේ මේ නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමාගේ මතය තමයි දැන් ප්‍රකාශන කරා කියලා මම හිතනවා. ඒකෙන් එලිවෙච්ච එකන සතුට වෙනවා. නමුත් මේ ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේ අපේ එක්සත් ජාතික පෙරමුණට 106 දෙනෙක් අපි දැනට මේ පාර්ලිමේන්තුවේ තියෙන ඉන්නවා. ඒ අය එක සාවරයෙන් ඉන්න බවත් මට දන්නවා. සමහර වෙලාවට සමහර අයගේ ඇත්ත තුල සමහර විවිධ මත තියන්න පුළුවන්. ඒ ප්‍රජාන්තරවාදීනේ ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂිකයෝ තුලත් විවිධ මත තියන්න පුළුවන්. නමුත් අර තමුන්ගේ මතය ප්‍රකාශ කරන අවස්ථාවේ එක මතයක් ඔක්කොම ඉන්නවා. ඒක මට දන්නවා. ඊයේ රාත්‍රිය වෙනකන් ඒ මීටියා දන්නවා. අපි එක්සත් ජාතික පක්ෂිකයෝ නෙවෙයි පෙරමුණේ ඉන්න අය. පොඩි වෙනසක් තියෙන නමුත් අපිත් ඒ මතේ හිටියා. මොකද අපිට ස්ථාවර ආණ්ඩුවක් වල ස්ටේබල් ගවර්න්මන්ට් එකක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඉන්ස්ටැබිලිටි සම්බන්ධව අපිත් අවධානය යොමු කරගෙන තියෙනවා. ඒක බෑ. ඒක ඒක අපේ ආණ්ඩුවට අපි ආණ්ඩුව දේශම පක්ෂයට වඩා වැදගත් වෙන්නේ අපේ රට ස්ථාවර වුණා නම් කාටද උදන ඒක. පක්ෂවල ස්ථාවර වුණා ඒක වඩා නැත්තම් මේ දේශපාලන නායකයෝ ස්ථාවර වීමට වඩා රට ස්ථාවර වෙනවා නම් ඒක ලොකු හානියක් වෙනවා. ඒක අපි ඒක වග කියන්න ඕන. අපි වග කියන්න ප්‍රවීණත්වය ඒ ප්‍රවීණත්වය තියන්න ඕන කියලා හිතනවා. නමුත් හිතනවා දැන් මේ අවස්ථාවේදී එතුමා දැන් කිව්වනේ දැන් එතුමාලාගේ මේ මත විමසලා එන්නම් කියලා. එතකම් අපි ආණ්ඩුවතර පවතිනවා කියලා කියනවා තියෙනවානේ. ඉතින් රට මත විමසන්නට සුප්‍රීම සභාවට සම්බන්ධව සොයල බලන කටයුතු පටන් ගන්න තියෙනවා කියලා මට දැනෙන අදත් පාර්ලිමේන්තුවේ අර මැතිවරණ කමිටුස්තුමාක සාකච්ඡා අවස්ථාවේදී ඉදිරිපත් වෙලා හිටියා. ඒක අපි දැනගෙන හිටියේ නැත්නම් අපිට ආණ්ඩ දිවුණ එතුමා තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. එතුමා කිව්වා එච්චර ආගෙන ඉන්නේ. නෑ මේ කියන්නේ නීතිපතිතුමාගෙන් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනමයි කියලානේ. නීතිපතිතුමා හරහා. ඔව් නෑ ඍජුවම ජනාධිපතිතුමාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හැකියාවක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න. ඔබතුමා කියන්නේ මේ මතය විමසන එක ගැන ඔබතුමා ලැජ්ජාවට පත් වෙනවා කියලා. ඔව්. ඒ නෑ මං කියන්නේ මේ ඒ අයිති තියෙනවා. අයිති පිළිගන්නවා. අයිති පිළිගන්නම කිසිම චකයක් නැති. අයිති පිළිගන්නවොත් මං හිතනවා ඒ තරමට ඒ තැනට යන එක ගැන මං පොඩි ලැජ්ජාවක් මට ඇති වෙනවා. ඒක කණගාටුත් වෙනවා මම. ඇයි ඒ අපේ එකම රජයේ තුන පාර්ශ්ව දෙකොල්ල අතර ඒ එච්චර දුරට අපි අදගෙන ගියා කියන එක කණගාටු වෙනවා. අනිත් පැත්තකින් අපි රටේ රජයේ තුල පවතින ප්‍රජාතන්ත්‍රවාදී එක ප්‍රදර්ශන මනෝයක ගිය රජ කාලේ තිබුණා. ගිය රජ කාලේ මතේ විමසන්නේ නැහැ. ඒක හිතන්නත් බෑ. ඈ ඉතලද ගහලා දානවා. එහෙම තිබුණේ කාලේ. දන්නවනේ. ඒක කරන්න බෑ. ඉතින් ඒ කාලේ මේ කැබිනට් මණ්ඩලයේ ඉදියේ එකම මා ශක්තිමත් බලවත් ඇමතිවරයා ජනාධිපතිවරයා පමණයි. අනිත් ඔක්කොම පුස්පැඩ වගේ හිටියේ. දැන් එහෙම නැහැ. දැන් අපි ඔක්කොම කතා බහ කර සාකච්ඡා කරලා ඒට උදේ මේ කැබිනට් එකදී අපි සාකච්ඡා කරලා සාකච්ඡා කරනවා. ප්‍රශ්නය අපි ඒ අයිතිය ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා. අගමැතිතුමාත් ඒක සම්බන්ධව අපි සහයෝගය දෙනවා. ප්‍රශ්නයක් නැහැ. හොඳයි අපි වෙලාව කීයද කියලා බලලින්. 2015 වර්ෂයේදී වෙනසක් ඇති කරන්නට එක්කාසු වුණු ඔබතුමාලාගේ කඳවුරේ උදවිය ඔබ විශ්වාස කරනවද තවමත් ඒ කඳවුරේ මේ ඉන්නවයි කියලා? නැත්නම් ඔවුන් සීසී කඩ විසිරී ගිහිල්ලා සිත් බිඳීම් ඇති වෙලා ඒ අය දැන් එකට නැහැයි කියන යෝජනාව කරොත් පිළිගන්නවද? නෑ 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 මේමනේ දැන් 2015 වෙනසක් ඇති කරන්න ඕන කියලා පළවෙනිම තාල ඉදිරිපත් වෙච්ච කාලය මොකද්ද? 2015 ජනවාරි මාස 8 වෙනිදානේ. දැන් අපිත් එක්ක ඉන්න ඔක්කොම ඉදකට ඊට පෝය නැවෙයිනේ. අධිකර ජනාධිපතිතුමා තමයි ප්‍රධානී ඇතන. එතුමා වේදිකාවට ඉදිරිපත් කරලා අපි ඔක්කොම හිටියා. මමයි තිය ඇතන. ඒ පෙරත් කමිටියා වෙනසක් ඇති කිරීම ඇති කරට ඕනම ජනපදනම අදපු කීප දෙනෙක් හිටියා. පොඩි සංඛ්‍යාවක්. එතකොට ඒ පොඩි සංඛ්‍යාව මමත් එක්කෙනෙක්. අවුරුදු 10 උඩ කාලේ ඉඳලා මහපාරේ සටන් කරපු එක්කෙනෙක්. මාදේ දාස් වෙනුවෙන් ප්‍රජාන්තරවාදී වෙනුවෙන් සටන් කරලා සුදු වෙන සංස්කෘතිය විරුද්ධව සටන් කරපු එක්කෙනෙක්. මම ඉන්නේ මට අයිති තියෙන කාටත් වෙදී කතා කරන මේක නෙමෙයි කිමිටියා. නමුත් 2015 ඒ පදනම පොද ඒ කාලේ ජනතාව කියන පටක් ගත්තනේ. අනේ මහින්ද රාජපක්ෂ මහත්මයා යව ගන්න බෑ. තවරු 25ක් තියෙනවා තමයි ඉන්නේ යන්නේ කියලා. අපි තමයි නෑ එහෙම නෑ මා වැඩසක් ඇති කරන්න පුළුවන් කියලා විශ්වාස ජනතාව ලබා දුන්න එක්කෙනෙක් මම. මම මේ කාර්යබරම් කරා. මගෙන්. දැන් එතකොට 2015 ජනවාරි මාස 8 වෙනිදා කරනකොට අපි වෙනස කරනකොට මේ දැන් ඒක දැන් ශ්‍රී ලංකා පක්ෂයේ ඊටපො අය අතර එක්කෙනෙක් දෙන්නේ කර. මිතන අධික ජනාධිපතිතුමා එළියට ආවා. රාජ සෙනරට් මහත්මිය ඊට ආවා. දුමිදිසානායක මහත්මයා ආවා. වසන්ත සේනානායක මහත්මයා ආවා. එතුමා එක්සත් ජාතික පක්ෂයට බැඳුණා. අනේ ඒ වගේ තවත් මම සමහර නම මතක නැහැ හරියට. තව කීප දෙනෙක් ආවා. අර ගුණවර්ධන මහත්මයා ආවා. එතුමා අභව ප්‍රාප්ත වුණා. තවත් කීප දෙනෙක් ආවා. මම සමහර වෙලට එතුමා ආපු අය අගේ මම අගේ කරනවා. එයාගේ නම මතක වුණා නම් සමාව වෙන්න ඕනේ මට. ඒක ලොකු කාර්යභාරය කරපු අය. ඉතින් ආවා. ඉතින් අනිත් අය එම නැවෙන්නේ අනිත් එතකොට අපි වෙනසක්
අපි වෙනසක් කියන ඉතර කරපු දේ කරන කරනකොට ඒ වෙනසට අනිත් පැත්තට ඉඳපු අයද හිටියේ. ඉඳලා ඊට පස්සේ මේ අපි ජනපති කරා මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනපති කරාන් පසුව තමයි එයා එතුමාව තමන්ගේ පක්ෂ නායකයා කරගත්තේ. නෑ දැන් දැන් ඔබතුමාව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වේද? දැන් ඒ අය ඇරෙන්නට සිවිල් සංවිධාන දැන් ආණ්ඩුව තරයේ විවේචනය කරනවා මේ يعني දැඩිව විවේචනය කරනවා ඒකාබද්ධ විපක්ෂයටත් වඩා. ඉතින් මේ විවිධ පිරිස් කඩාගෙන යනවා කෑලි කෑලි. ඔබතුමාට එහෙම හැංගෙන්නේ. කවුරු කඩාගෙන යන්නේ නැහැ. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්. ඒ කියන්නේ මේ සුභවාදී මේ විවර්ශනේ නේ. කියන්නේ සුභවාදී විවේචනය කරනවා. ඒක කාරණා මොකද? මෙයා වැරදි අදා ගන්න කියලා කියනවා. නමුත් ඒ කඩාග ඒගලම් විවේචන කරන්නේ මේ දුන්න පොරොන්දිෂ්ඨ දැන් අපේ අධිපූජ්‍ය ස්වාමීන් වහන්සේ මේ මල්ලොත් ස්වාමීන් වහන්සේ මේ අපි දැන් පවසූ වගේ 2015 දුන්න අර පොරොන්දුට ඉෂ්ට කරන්න කියලා තමයි එයාත් කියන්නේ සිවිල් සමාජයත් කියන්නේ. ඒක වැරදි. ඒක එයායි වැරදි නෙමෙයි අපි කරපු නැති එක වැරදි. එයා කියනක හරි. මම මොකද ඉතින් මොකද මම සිවිල් සමාජය ඉඳලා මෙතන ටොපික් කරනවා. මට මගේ ඥාති මිත්‍රය ඒගොල්ලෝ මම කියනක හරි. ඒක සම්පූර්ණ එකගම නෑ ඒගොල්ලෝ කියන්න තෝ නෑ. නැත්තම් මේක අපේ රජයේන සමාරයට තව අමතක වෙලා මුල මොකද අමතක වෙලා. ඒ නිසා කරන්න ඕනේ ඒක නෑ කියලා කියන්නේ. නමුත් එය කවදා කඩාගෙන අනිත් පාර්ශ්වයට අනිත් කඳවුරට යන මිනිස්සු නෙවෙයි යන්න බෑ ඒගොල්ලෝ. මොකද ඒ කඳවුර එපා කියලා තමයි ඒ කඳවුර කරන වැඩේ ඔයගොල්ලෝ කරන්න එපා කියලා කියන්නේ. අපි පොඩ්ඩක් බලමු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරපු දේ. ආයේ රනිල් වික්‍රමසිංහ මහතා සීන මවන්න එපා ජනාධිපති වාඩිව පුතුගේ වාඩි වෙන්න. ආයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් සීන මවන්න එපා ජනාධිපති පුතුගේ වාඩි වෙන්න බෑ. හරිද? ජනවාරි මාසේ 8 වෙනිදා එකතු වෙච්ච බලවේගයන් අය කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. මතක තබන්න. අය කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. එයා ජනවාරි මාසේ 8 වෙනිදාට පමණයි. හරිද? ඒ නිසා මෙහෙම ගියාට පස්සේ සාහෙදී පස්සේ එකතු වෙයි. එහෙම වෙන්නේ නැහැ. මතක තබගන්න. ඒ නිසා තව දුරටත් මේ ජනාධිපති පුටුව ඉදිරියෙන් තියාගෙන දෙදනාමය කරන බලසූදුව මේක විනාශයටපත් කරලා තිබෙනවා. ඒ නිසා මේ බලසූදුව නතර කරන්න ඕන. ඔබතුමා උත්තරයක් දෙනවා අපි විරාමයකට ගිහිල්ලා එන්න. ඕන දෙයක් කරමු. හරි අපි විරාමයකට ගිහිල්ලා. රයිට්. අපි මනෝගණේෂ් නැමැතිතුමා සමගයි අද 360 රැඳී සිටින්නේ. නැමැතිතුමනි දැන් අර විරාමයට පෙර ආතු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අදහස් දක්වමින් කියනවා 2015 පිරිස අද විසිරලා ඉන්නේ. කවදාවත් එකතු කරන්නයි හම්බ වෙන්නේ. ජනාධිපති සිහින තියාගන්න එපයි කියලා වර්තමාන නායක දෙපළටම කියනවා. අනුර කුමාර දිසානායක මගේ ඉතවත් මිත්‍රයා. එතුමා කියනවා දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ජනපති පුටුවේ වාඩි වෙනවා කියන මේ සීනේ මහවගන්න එපා කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඒ සීනේ මහවගන්න එපා කියලා කියනවා. මගේ මතය ඒක. මොකද සමහර අය වෙල කියන්න පුළුවන් එතුමාටත් ඒ සීනේ තියෙනවා නේද? ජනපති පුටුවේ වාඩි වෙන්න ඕනේ කියලා සීනේ තියෙනවා නේද? ඒකත් මහවගන්න එපා කියලා කවුරු කියන්න පුළුවන්. ඒක අපේ මතේ වෙන්න පුළුවන්. ඒක සීනමාව සීන දකින්නේ කාටද අයිති තියෙන කාටද අයිති තියෙනවද ඒක අවුරුත්ත ඒක මාංජි දන්න බෑනේ. එතමන් මතේ ඒකයි. නමුත් මං කියන්න කැමති එතමන් මතක් කරන්න කැමති අපි කියන මේ යහපාලනය මොකද්ද? එතමන් යහපාලනේ කොටස්කාරය යහපාලනේ ආණ්ඩුවේ කොටස්කාරය යහපාලනේ කියන යහපාලනයේ සිද්ධාන්තයක් ප්‍රතිපත්තියක් ඒක. මොකද ඒ තියෙන්නේ? ඒක බලන්න ජාතික ප්‍රශ්නයේ විස්තම සාධාරණ විස්තම කර පිළිගන්න විස්තම තියන්න ඕන. ප්‍රජාන්ත්‍රවාදී එතුල මේ රූල් ඔෆ් ලෝ එක තියෙනවා. ඒ වගේ මේ නීති ආධිපත්‍ය තියෙනවා. ඒ වගේ මේ මාධ්‍ය නිදහසක් තියෙනවා. මේ මේ පොලිසිය ස්වාධීනත්වය, අධිකරණ ස්වාධීනත්වය, ඒ වගේ මේ ප්‍රෝග්‍රෙසිව් වෙරි ප්‍රගතිශීලී මේ ෆොරින් පොලිසි එකක් තියෙන්න ඕන. ඒ වගේ මේ දූෂණේ නැති, විෂණ නැති, නාස්ත්‍රී නැති, ප්‍රති කළමනාකරණ නැති මේ පාලනය තියෙන්න ඕන. ඒ වගේ මේ ඔක්කොමනේ මේක සිද්ධාන්තයක්නේ. මේක පුද්ගල පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. මේක රනිල් වික්‍රමසිංහ මහත්මිය පදනම් කරච්ච එකක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මිය පදනම් වෙච්ච එකක් නෙවෙයි. මනෝගණේෂ් පදනම් නෙවෙයි. අනුර කුමාර පදනමුත් නෙවෙයි. මේක සිද්ධාන්තයක්. මේක අරන් යන්න ඕනේ. අනුර ගියත් හරි, මනෝගණේෂ් ගියත් හරි, වගේ රනිල් ගියත් හරි, මෛත්‍රී ගියත් හරි මේක පවතින්න ඕනේ. යන්න ඕනේ සරට. අරන් යන්න ලක්ෂ ගණන් ජනතා කෝටි ගණන් අපි තරුණ ඉන්නවා. යන්න ඕනේ. එනිසා මේ එයාට සිනමා හොන්න එපා, මෙයාට සිනමා හොන්න එපා කියන වඩා මේ සිද්ධාන්තය කොමිසාරට යන්න කියලා බලන්න ඕනේ. පුළුවන් නම් ජනතා මධ්‍ය පරණ ඉස්සරට ඉදිරිපත් වෙලා ඒක කරන්න ඕනේ. උත්සාහ කරනවා දැන් කරන්න. දැන් මේ බලන්න මේ ඉස්සරේ බලන්නකෝ. මොකද ඒතුමාලා ඉතුවක් රටේ කතාවක් ඇති වුණා මේ එක්සත් ජාතික පක්ෂේ නැත්තම් මේ පෝට්ටුව පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 1-2 එයි තුන්වැනි තැන ජනතා මධ්‍ය පරණ කියලා කිව්වා. නමුත් මේ ජනතා මධ්‍ය පරණ වැඩි දෙගුණයට වැඩි ඡන්දය ගත්තා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පක්ෂය. ලක්ෂ 15ක් ගත්තා. ඒක නම් 1 ලක්ෂ 13 15ක් නේ 1.5 මිලියන් ඉදිරිය ගත්තානේ. ඔය ගත්තා.
මේකලන් ගත්ත ආය ලක්ෂ 39 දක් දෙගුණට වැඩිය ගත්තා. ඒ වගේ සජාතික පක්ෂය මේ අයගුණට වැඩිය ගත්තා. 3.6 මිලියන් ගත්තා ඒගොල්ලන්. ගත්තා. එතකොට මේ මේ සීනේ මහවණ්ඩේපා කියලා කියන අනුර කුමාරගේ අනුර කුමාර කියනකොට ඒ කියන්නේපා කියලා ඒතුම් නම් කරනම පුද්ගලයෝ පක්ෂ නායකවරුන්ගේ ජන ප්‍රසාදය දෙගුණේ නැත්තම් දෙගුණට වැඩිය තා අයගුණට වැඩිය වැඩි වෙලා තියෙනවා. එනිසා ඒක ඒක මේ ඒක එතුමාගේ ඒ නිසා මම තරහ වෙන්න යන්නේ නැහැ. මට අමන අපේට කාරණාවකුත් නැහැ. මොකද ඒ ප්‍රශ්නයක් නමුත් මේ උත්තරේ එවුනේ අනිතකම කියන්නේ නැදුනේ. අර මේ අර කණ්ඩායම ඒක උත්තර දුන්නා. අර කණ්ඩායම ඉන්නේ අර සිවිල් සමාජයේ ඉන්නේ රනිල් මාත්මියාව පුටිය වාඩි කරන්න නෙවෙයි. මෛත්‍රී මාතර නැවත පුටිය වාඩි කරන්න නෙවෙයි. අනුර දිසානායක මාත්මිය පුටිය වාඩි කරන්න නෙවෙයි. මනෝ ගණේශ වාඩි කරන්නත් නෙවෙයි. එමෙ කියනක වැරදි ඒක. එහෙම නෙවෙයි. මේ සිද්ධාන්තය මේ ප්‍රතිපත්තිය යාපාල ප්‍රතිපත්තිය අරංචිඩ යන්න ඕනේ මේක අපි මේ ප්‍රතිපත්තිය මෙතනට ගේන්නට මේ රටේ ස්වාධීන කමිෂන් හදන්නට මේ 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 මාධ්‍ය දාස ලබා දීමට නැත්නම් මේ රටේ පොලිසිය අධින ස්වාධීනත ලබා දීමට පමණක් නෙවෙයි මේ රටේ අද වැරදි කරන මිනිස්සු වරකම් කරන මිනිස්සු දේශපාලකයෝ ආණ්ඩුව පක්ෂ පක්ෂෙන් බෙදෙන් තොරව ඉරට යවන්න ඕන ඔරු යවන්න ඕන ඉස්සර යවන්න ඕන උන්ට විරුද්ධ නීති කටයුතු කරන්න ඕන කියලා තැනට මේ රටේ කවදා නැති විදියට මේ රටේ අද ජනතාව එළමිලා ඉන්නවා. ඒක ඇත්තනේ ඒක. ජනතාව අතර ඒ පැත්තේ කොළ පාට වේවා, නිල් පාට වේවා, රතු පාට වේවා, කවුරුණත් හරි සිංහල දෙමළ මුස්ලිම් කවුරු වේවා, ಜಾති ભેද නැහැ කවුරුත් වේවා. ඒ ජනතාව තමයි වැරදි කරන මිනිසුන්ට වැරදි කරන්නේ උට සිංහල දෙමළ මුස්ලිම් කියලා නැහැ ભેදයක් නැහැ. වැරදි වැදේ කවුරු තමයි. ඒ වගේ පොක්ෂට බැඳුම් කරේ සම්බන්ධ දේශපාලකයන්ට මම ඒ මං කියන්න හදන්නේ ඒ වගේ මේ රටේ කවද නැති විදිහේ ඉතිහාස බැති ඉතිහාසයේ ලොකු නෙගටිවක් තියෙන ජනතාව අතර ඒක තමයි අපේ යහපාලනයේ සිද්ධාන්ත ජයග්‍රහණය. ඒ ජයග්‍රහණ වෙනුවෙන් තමයි මේ සිවිල් සමාජය පෙළී සිටින්නේ. අනුර කුමාර සානයක මාත්මේ දැන් රනිල්ට බෑ මෛත්‍රීට බෑ කියලා අනුරට පුළුවන් කියලා කියන්නේ මනේ මේකලන් කියන්නේ නැහැ ඒගොල්ලන්. එහෙම කියන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි උත්තරය. මොකද ප්‍රශ්නේ මොකද? නැද ඔබතුමා කියනවා දූෂිතයන්ට වංචාකාරයන්ට හොරුන්ට දඬුවම් කරන්න ඕනේ කියලා යහපාලන සිද්ධාන්තය යටතේ. දැන් බැඳුම් කර සිද්ධියට සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් කියවෙනවා. නමුත් ව්‍යාපාරිකයෝ දෙන්නෙක් විතරක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. ඔබතුමා හිතනවා දෙක හරි කියලා. නැහැ. මදි. බත්තපත් එක වෙන්න ඕන වෙනවා. මට විශ්වාස තියෙනවා වෙනවා වෙයි කියලා. විශ්වාස තියෙනවා මට විශ්වාස තියෙනවා. වෙනවා කියලා. මොකද දැන් අර අර්ජුන මහේන්ද්‍රන් මාත්මර දෙසරයක් සමන්නක යවලා තාවේ නැහැ. දැන් ආවේ නැත්තම් ඒ කොහොමද යා පිට රටෙන් සිංගප්පූරු ප්‍රවේශියක් යාට කොහොමද රටේ කඳවා ගන්න කියලා අගමැතිතුමා දන්නේ නැතිනේ ඉන්න තැන කොතනද කියලා. නෑ අපිට දැනගන්න පුළුවන් මේ. අගමැතිතුමා කලින් ඉන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් ගිය මගුල් ගෙවල් ගැන ඉඳන් කිව්වා පාර්ලිමේන්තුවේදී. ඔව්. ඉතින් දැන් දනුත් කියන්න පුළුවන් මේ වරෙන් දෙනකොත් ඉස්සලා එන්න කියලා. නෑ යා කොතනද සිංගප්පූරුවේ ඉන්නවා කියන දේ සම්බන්ධ ප්‍රශ්නයක් නෑ කියලා මම හිතනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එයා ඇංගිලන් නැවෙයි මම මට දන්නේ නැහැ මට ඒක සම්බන්ධකම නැහැ එයා එක්කම එයා ඇංගිලන් නැවෙයි ඉන්නේ මං එයා ඇංගිලන් නැහැ කියලා මම හිතනවා නෝ ඇංගිලන් නැවෙයි ඉන්නේ එයා එන්නද ඉන්නවා ඒක වැරදි සම්පූර්ණ වැරදි එයා එන්න ඕනේ මේ රටේ බය කියන දුරයක දරුවා මේ අපේ මහ බැංකුවේ මේ අධිපති විදියට මට මොහොතක් දෙන්න නැහැ මතුමා අපි වෙලාව බලලෙමු ඔව් ඔබතුමාගේ උත්තරය මම බාධා කරා දැන් අර්ජුන මහේන්ද්‍රන් කියන අර පුද්ගලයා වැරද්ද විල්ල තවත් අපි අගේ වැරද්ද මේ ඉරේ ඉන්න ව්‍යාපාරික දෙන්න වැරද්ද තවත් අධිකරණය ඔප්පු වෙලා නැහැ. නමුත් අපි ඒක චුද්ධිත වෙලා තියෙනවා. ඒගලංගේ වැරද්ද තියෙනවා කියලා ජනමතයක් උත් රටේ තියෙනවා. කොහොමත් ඒගලංගේ වයිකීමක් තියෙනවා. ඇවිල්ලා නිවැරදි බව ඔප්පු කරන්න ඕනේ. එච්චරයි. රටේ නීතියක් තියෙනවනේ. පොලිසියේ නීතිය අධිකරණ තියෙනවා. ස්වාධීනත්වය තියෙනවා. ඔප්පු කරන්න ඕනේ. ඉතින් එන්නතු හිටියානම් මේ රටට එයා කැඳවන්න උත්සාහ කැඳවන්න සම්පූර්ණ පුළුවන් රටට රජය කැඳිලා පුළුවන් හැමදේම කරන්න ඕන මම රජයේ එතන ඒක මම ඒක පැණි සිටිනවා කරන්න ඕන ඒක දැන් පළවෙනිද ආවේ නැහැ දැන් නැවතත් එයාට කියලා දෙනවා නැත්නම් ආවේ නැත්නම් මම දිනේ කවද්ද දැන් නැද්ද 22 අයිත් සමන් කරලා තියෙනවා ආවේ නැත්නම් ලංකාව රජයක් හැටියට සිංගප්පූරු රජයක සම්බන්ධ වෙලා එයා කැඳවන්න ඕන එතකට එන්න ඕන කරන්න ඕන ඒක ඒ වගේ දැන් ඉරේ ඉන්න අය සම්බන්ධවත් ඒගොල්ලන්ගේ මේ කටයුතු කරන්න ඕනේ දේ සම්බන්ධ වෙලා තියෙන දේශපාලනිකව සම්බන්ධවත් මේ සම්බන්ධව අපි රජයක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒක වෙයි. මොකද ගිය වකවානු දැන් සාපේක්ෂවම කියව පටන් ගත්ත සාපේක්ෂ කියවනේ. සාපේක්ෂවම කියන්නේ සාපේක්ෂව බලනකොට මේක තමයි හොඳම පාලනේ හොඳ ක්‍රියාත්මකම කියන්නේ යන්නේ නැහැ. නමුත් සාපේක්ෂ බලනකොට ඒ කාලට වඩා දැන් දේවල් වෙනවා. අපි මේක සාධාරණ විතර කාටත් ඒක තේරෙනවා. කොච්චර අඩුපාඩු තිබුණත් හරි කොච්චර වැරදි තිබුණත් හරි
දැන් ඒකාලට වැඩ ඒකාලේ කුලේ වල වැඩේ කරානේ ඕනතර වැඩේ මිනි මරලා ගියා දූෂණ කරලා ගියා වේෂණ කරලා ගියා ගස් බැඳා ගස් බැඳ පොඩි දේ මේක බලන්න ඒ කරපු අනිදිය බැඳ ගස් බැඳ එක පොඩි දේ විවිලුවක් ඒක ඈ ඒක උනේ ඒ වගේ නැත්නම් සමහර අය ඒ සමහර අය කියලා කියනවා මේ ඔබලාගේ මාධ්‍ය වේදී කකුල් කඩලා මරලා දාලා ගාලා තුවාල කරලා රටේ පෙට කරපු අය ප්‍රසිද්ධයන්ග මේ වගේ කැමරා ඩිස්ලවල කිව්වා මේ අය පුදුම් කරලා කිව්වා මේ අයව රටේ පිට කරේ මමයි කාල් කකුල් කඩුවේ මමයි නැවත මෙතන ආවනම් උඩෙන් අවසරේ ගොඩෙන් අවසරේ මං ආපහු කඩනවා කියලා ප්‍රසිද්ධයන් කියපු මහපාර්ශ්වයට කියපු කාලේ තිබුණේ කාලේ ඒ වගේ මොහොත් මෙච්චර දූෂණ කරා මෙච්චර භීෂණ කරා ස්ත්‍රී දූෂණ කරා කියලා කියලා ඒ සම්බන්ධ ඒකට ඒක සෙලබ්‍රේට් කරපු අය ඒ වගේ ආයෙත් මේ කාලේ තිබුණා නීති විරෝධී වැඩ දෙවල් නේවා නීතියෙන් ඉස්සලා කියන්නේ ඔක්කොම මේ කාලේ එම නෙවෙයිනේ කරන්න බෑනේ ඒක තමයි මං කියන ජයග්‍රහණය සිවිල් සමාජයේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණය යාපාල ජයග්‍රහණය සිද්ධාන්ත ජයග්‍රහණය ඒක පුද්ගල ජයග්‍රහණ නෙවෙයි මෛත්‍රී බල මහත්මයාගේ හෝ ත්‍රිලින් මහත්මයාගේ හෝ අනුරගෝද සසහනේ මහත්මයා මනෝගණිස ජයග්‍රහණ නෙවෙයි ලේබල් දාගන්න බෑ ඒක වැරදි ජයග්‍රහණ සිද්ධාන්ත ජයග්‍රහණය දැන් ඔබතුමා අනිත් අයගේ නිදහස ගැන කතා කරාට අද කැබිනට් ඇමතිවරේ පවා ජීවත් වෙන්නේ මරණ බියෙන් කියලා මං කිව්වොත් හරියද ඔය දෙ කොයි රටේද ඔබතුමා ඔබතුමා ජනාධිපතිතුමාට කියලා ඉල්ල ගන්නවා STF එකේ විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාව. ඔබතුමා බයේ ජීවත් වෙන්නේ. මේමනේ එක එක වකවාන එක එක ප්‍රශ්න ඇති වෙනවානේ. ඒ ප්‍රශ්නයට මුණ දෙන්න ඕන. අපි කොහොමද මුණ දෙන්න ඕන කියලා අපි පෙරසූදානම් කරගන්න එපායේ. ඒකයි උනේ. දැන් මේමනේ දැන් මේ අනිතක මේ STF සම්බන්ධව මගේ STF ආරක්ෂා පිළිබඳව තමයි වැඩිම මේ රටේ කතා වුණේ මේත අධිකාරිය. මේත කාල STF සම්බන්ධව කතා කරනකොට මේ රටේ රාජ්‍ය සේනරත්න මාත්මයා, ඉස්සර වදුදින් මාත්මයා රව ෆකීම් මාත්මයා බලන දිගාමරම් මාත්මයා දැන් අයින්සක මනෝ ගණේෂන් මේ ඔක්කොම එමොට මේ ආරක්ෂා තිබුණා සාගල රත්නායක මාත්මයා තිබුණා දැන් ඒ ධූරය අයින් වෙනස තිබුණා නැද්ද දන්නේ නැහැ එවාගේ ඉතමන් නියෝජ්‍ය අමතිවරයෙක් ඉන්නේ තියෙනවා ඉතින් ඒක රජයේ මට ආරක්ෂා තර්ජනයක් ආව නම් එකෝ මං කරන්න ඕනේ බය වෙලා ගෙදරට ගිහලා රිංගලා පුටු යටේ එතැන්ද යටේ ඇංගිලා ඉන්න ඕන නැත්තම් ඉදිරිය යන්න ඕන ගිහලා මරුන් කන්න ඕන ඔබතුමාට කාගෙන්ද තර්ජනය තිබ්බේ දැන් මේමනේ ඒකල කතා කරානේ මට විරුද්ධව ඉන්න දේශපාලකිය සිට මට තර්ජනය ආවා يعني පාතාල සංවිධානය ඔව් පාතාල සංවිධානය වෙන මොන පද සංවිධානය ආවා පාතාල සංවිධානය උතුරු කළමේ පිරලා ඉන්නවා පාතාල දෙය පෙරද වෙටි තිබක් තෙඩි සිදු වුණානේ උතුරු කළම විතරයි ඇයි වෙන්නේ මේක කල් කඩමන කළ බලන්න මේ ගිය වකවානේ බ්ලූ වැන්ඩල් පාරේ පළමුව මෙතිවරණයේදී පළපාලි යනකොටත් වෙඩි තියලා මරාගත්තා අයින්සක කාන්තාවක් අකිමුලාල උතුර කළමේ මේ ගියා ඊට පස්සේ මෝදරේ ළඟදී වෙඩි තිබෙ සිදු වුණා එක 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 පුද්ගලෙක් මිය ගියා ඒ ඉදරට ගිහලා බැලුවා අයින්සක කාන්තාවක් ළමයි අනාථ වෙලා ඉන්නවා ඊට පස්සෙ මේ නාගරම් වීදියේ පැත්තේ වෙඩි තියාගත්තා මිය පරද වෙඩි තියාගත්තා ඒ උතුර කළමේ විතර වෙන්නේ උතුර කළමේ මේ පාතාලේ ජාලය තියෙනවා ඒක මම අඳුරගෙන තියෙනවා මංගට විරුද්ධයි මම එකඟ වෙන්නේ නැහැ පාතාලේට වේවා මද්‍රවීයම විරුද්ධයි. ඔපසෙන් කියනවා මේක. පාතාලයේ ඔබතුමාම මේ ඝාතනය කරන්න හරි ඔබතුමාට විරුද්ධව කටයුතු කරනවා. මම ප්‍රසිද්ධයෙන් ඒරේ පිළිසිටිනවානේ. එච්චරයිනේ. පාතාලයේක සම්බන්ධ වෙලා තියෙන පාතාලයේ සත්‍යවත් වෙන්නේ කාරණා මොකද? පාත සම්පතිවත් වෙන්න කාරණා වෙන මොනවත් නැහැ. පාතාලයේක පාතාලයට යම්කිසි බලයක් ලබා දෙන යාමකත් වාතරයක සම්බන්ධල වැඩ කරන දේශපාලකී ඉන්නවා. දේශපාලනේකොට දේශපාලනේ බලේ කවුද දේශපාලකන්නේ? ප්‍රසිද්ධ කියන්නේ බෑනේ මෙතන මේක. වැරදි නේක. නමුත් ජනතාව ආගෙන ජනතාව දන්නවා. ඔබතුමාට ඒ ගැන පැමිණිල්ලක් කරන්න තිබ්බනේ පොලිසිය. මම සම්බන්ධ පැමිණිලි කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. කියලා තියෙනවා. පොලිසිය මෙතිවර පෙරත් බැලිලා තියෙනවා. ඒ වැඩ පොලිසිය කරයි කියලා මොකද මේ වාගේ අපරාධයේ වැරය දෙඩි වශයෙන් පෙනිසිටින්න ඕන. මම බිලා පෙනිසි අපරාධයේ වැරයි වාසද අසතන වැරයි පෙනිසිටිනවා. තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා මට උරෙන් නීති විරෝධී ආයුධ කල්ලි මට නැහනේ. දැන් වෙන කඩයක් තියෙනවා නැහනේ මට ආරක්ෂා කොහොමද ලබන්නේ? නිල ආරක්ෂාවනේ පොලිසිය කියන්නේ. අපේ පොලිසිය. අපේ අමුදාවනේ අපිට ආරක්ෂා දෙන්න ඕන. ඒක තමයි ලබාගත්තේ. මම පොදු පුද්ගලයෙක්නේ. මුතිවරයෙක්නේ. මම රටේ තුල ජනතාව තුල යන්න ඕනනේ මගේ රාජකාරිය කරන්න යන්න ඕනනේ ගියා ඉතරයි ඒක කරේ නමුත් STF මට විතර නෙමෙයි තවත් ඇමතිවරුන්ට ඉන්නවා අනිත් ඇමතිවරු ළඟ දඬගාලා ආණ්ඩේ කොහොමද ඒ STF තියන්නේ ලාන්න ඉතින් නෑ ඔබතුමාගේ ඡායාරූප තමයි පත්‍රවල මුල් පිටුවේ ගියේ ඒක ගියේ දෙක තමයි මට විරුද්ධව විද චෝදනා කරනවා මට ඉතින් මම මොනවද කරන්නේ ඉතින් මම වැඩ කරන මිනිහා කතා කරන මිනිහා කෑ ගහන මිනිහා කෙලින් කතා කරන මිනිහ නිසා මට බනින්න මට මේ වගේ බනින්න නුසුසා කරනවා තමගේ ඔරකම් වැරදි දෙවල් එළියුණාන් පසුව මට බණිර පටන් ගන්නවා කරන්න දෙයක් නැහැ මම ඒක සැලෙන්නේ නැහැ මම සැලෙන්නේ නැහැ මේක මම මගේ ගමනම යනවා ඔබතුමා උතුරු කොළඹ පාතාලයක් පිළිබඳව කතා කරාට එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹින් තමයි වැඩිම ප්‍රතිශතයකින් මේවර ජයග්‍රහණය කරන්නේ මැද කොළඹටත් වඩා උතුරු කොළඹ ඡන්ද මේමනේ පොඩ ගහගන්නකෝ
කොළඹ කියන කොළඹ නගර කොළඹ නගරය කියන කොළඹ නගර තුල මේ එක්සත් ජාතික පක්ෂය පදනම් වෙච්ච ඡන්ද තියෙනවා. තියෙනවා. ඒ ඡන්ද ඒ කවුරු එතන හිටියත්තරයි ඡන්ද දිනනවා. ඒ ප්‍රශ්නයක් නේ. ඒක උත්සාහ කරන්න ඕනේ නැහැ. එමෙතනම් දිනනවා. ඒ අනිත් විශේෂ උතුර කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක්. කාටද දැන් මේ කාලේ නෑ. ඒක ඒ ක්‍රිස්ටිපර මහත්මය කාලේ ඉඳන් පටන් ගත්ත එකක්. ඒක ඒක තව පවතින ප්‍රශ්නයක් නේ. නමුත් මේ උතුර කොළඹේ අපේ පක්ෂයටත් බලයක් තියෙනවා. තුරෙන් එකක් අපිට තියෙනවා. දැන් මේ ඉස්සරහ 12 දාහක් විතර අපි ගත්තා. ඒකලා 29 දාහක් විතර ගත්තා. අපි තුරෙන් එකක් අපිට තියෙනවා. මේක මේක පොඩි ඡන්දනේ. ලොකු ඡන්දන වල තවත් වැඩි වෙනවා මේක. මම ඒක නෑ. එනිසේකින් ප්‍රශ්නයක්. මගේ ඡන්දේ මට තියෙනවා. එච්චරයි. අර ටාට් සමුද්‍ර හෝටලයේ පැවති ඉන්දියානු තානාපතිවරයා සහ ඇමරිකානු තානාපතිවරයා පැමිණි සාකච්ඡාවේදී මොනවද එය කිව්වේ? ඔවුතුමායිට සහභාගී වුණා නේද? ලංකාවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල නායකයන් මේ තානාපතිවරුන් දෙදෙනා ටාට් සමුද්‍ර හෝටලයේදී හමු වුණාද? මතකද? ඔව්. නෑ මම මාමුරේ නෑ. ඔබතුමායි රැස්වීම හිටියේ නෑ කියලාද කියන්නේ? නෑ නෑ. ඒ වගේ දෙයක් ආරංචි වුණෙත් නෑ. නෑ නෑ නෑ. මේ මතකද? ප්‍රතිවරණ කාලේ? ප්‍රතිවරණෙන් පසුව? නෑ නෑ නෑ. තානාපතිවරුන් අමුනේ තානාපතිවරුන් නෑ නෑ ඉන්දියානු තානාපති කාර්යාලය ඊගලගේ ඉන්නේ අර මේ ජනරජයේ දිනේ සමරුවයි ඒකට ගියේ එච්චරයි ඉන්දියානු හොඳයි අපි ඔබතුමාට දැන් වෙන පණිවිඩයක් දෙන්න තියෙනවද ජනතාවට අපි 360 නිමා කරන්නට මත නෝ දෙන්න තියෙන මේ මේකයි දැන් මේ අර්බුදයේ තුල ජනතාවටම කියන්න කැමතියි අපි ආදරණීය ජනතාවට අම්මේ තාත්තේ අයියේ මලියක්ගේ නංගි මේ මේ මහර අවස්ථාවේ මේ මේ වැඩසටහන ප්‍රසිද්ධ වැඩසටහන 360ට දිරන දිරන නාලිකාව මම තව ආදරය කරන නාලිකාව ඔබතුමත් මට ආදරේ ඔබතුමත් දක්ෂයයි ඔන්න ප්‍රශ්න කරා මට ඒ නිසා මට උත්තර දෙන්න පුළුවන් වුණා මේ අර්බුදය තුල කරුණා කරලා මේ රටේ වැදගත් ප්‍රශ්නයක් වෙන ජාතික ප්‍රශ්න අවසන් අමතක කරන්න එපා ජාතික ප්‍රශ්න අවසන් කරමු අපි මගේ උත්තර දෙන්න උත්තර අවස්ථාව කියපු විදිහට මේ නිරන්තරම ස්ථීරව ඉස්සමත් ලබා ගමු මේ පොඩි මේ අර්බුදය යන පොඩි අර්බුදයක් මේ ඊට අනදී අවසන් වෙනවා නමුත් මේකෙන් නිසා ඒක පල්ලයට දාන්න එපා ප්‍රමුඛතර රැස්වක ඉස්සරහට තියන්න නමුත් ඒ ප්‍රශ්නේ අවසන් කරන්න එකත් කවුරුත් මේ රටේ විනිසය වෙළඳයක් වැඩියට මුළු මස්සාත්‍රමට ඕන කියලා කියන්න බෑ ඒතර මම නෑ කරන්න බෑ අපි කවුරුකංග වෙලා වෙන විදියට කතා කරලා සාකච්ඡා කරලා විශේෂම දෙමළ ජනතාව වාකියම තියෙන ජම නායක වාකියම තියෙන සිංහල ජනතාව කැමති කරගන්න ඕනේ සිංහල ජනතාවලත් වාකියම තියෙන පසුගිය ඉතිහාස දියා බලබලා තීරණය කරන්න නැතුව දෙමළ ජනතාවගේ නව ප්‍රණෝතාවය ඇති කරලා ඒක අවබෝධ කරගෙන අපි විශ්තගමෝ ඒ ප්‍රසිද්ධගමෝ විතර මම ඉන්නේ මම විතර ජාතික සහජීවන මතවරය විදිය පමණක් නෙවෙයි ශ්‍රී ලාංකික කැටියට මම විතර ඉන්නවා බොහොම ස්තුතියි මනෝ ගණේෂ් නැමෙතුමනේ 360 අරින් පිළිගෙන අද මැදිරියට පැමිණියාට අපි ලබන සතියේ සුපුරුදු අයුරින් සතියේ සමාජ කටගැස්මෙන් 360 හැමෝටම සුබ දිනක්. නමස්කාරය.